ලංකාව සහ විදේශීය රටවලින් නේපාලය වැනි රටවලින් මෙහි වැඩම කර වැඩ සිටින අපේ මෑණින් වහන්සේලගෙන් අවසරයි කාරුණික ශ්‍රද්ධාකාමී පිංවතුනි. අද සන්ධ්‍යායාමයේ මේ කෝට්ටේ මාදිවෙල සංගමිත්තාරාම දසසිල් ආරාමයේදී, දසසිල් මාතා ආරාමයේදී ලංකාවේ පළවෙනි දසසිල් මාතා පරිවෙනස්ථානය මේ ස්ථානයේදී මේ වගේ උතුම් පින් කටයුත්තක් සිද්ධ කරන්නට මෙහි වැඩම කරන ලෙස අපට ඇරයුම් කර සිටියා සියලු තරුණ පිරිස වෙනුවෙන්, සංගමිත්තා පෙරහැර කමිටුව වෙනුවෙන් ගයන් මහේෂ් මහත්මානන් සහ ඒ පවුලේ අය. එයත් මේ පින්කමට මූලික දායකත්වය අරගෙන ආරාධනා කටයුතු කළත් සංගමිත්තා පෙරහැර කමිටුවේ සැදැහැවත් දායකයෝ ආරාමයට සම්බන්ධ මේ ගමේ මේ පළාතේ සියලු දායක කාරකාදීන් ඉතාම උද්‍යෝගයෙන්, ඉතාම ඕනකමින් මේ පින්කම ලස්සනට සූදානම් කරන්න අප කැප වෙලා තිබෙනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු කීපයක් තිබෙනවා අභාවයටපත් HD එමානිස් යට R ඇලිස් නෝනා අතමට, ඒ වගේම DL වික්ටර් යට වීරසිංහ ආරච්චිගේ බේබි නෝනා අත්තම්ම කියන අය ඇතුළු කොට මියගිය සියලු දෙනාට පින් දෙන්නත්, චෙන්නුල කියන පුංචි දරුවට ආශිර්වාද කරන්නත්, මේ පින්කම සාර්ථක කරගන්න උදව් කරපු සියලුම සත්පුරුෂ මෑණින් වහන්සේලා ඇතුළු කොට කල්‍යාණ මිතුරු මිතුරියන්ට, ඒ පවුල හිතවතුන්ට සහ ආපු ඔබ හැමටත් රටටත් ආශිර්වාද කිරීම මේ උතුම් පින් කටයුත්තේදී අරමුණු විදියට තබාගෙන තියෙනවා. අපි ඉතා සතුටු වෙනවා මේ සන්ධ්‍යායාමයේ ඔබ සමග දහම් කතාවක නියැලෙන්නට අපිට අවකාශයක් උදාවීම පිළිබඳව. විශාල පිරිසක් වේල පහ වේලාව වුණත් සවස පහේ පැයට අපි මේ දේශනාව ආරම්භ කරන්නට මේ ස්ථානෙට ආරාධනාව ලබා දුන්නේ. ඉතින් ඒ වුණත් විශාල පිරිසක් මේ පළාතේ පින්වත් පිරිස පැමිණිලා තිබෙනවා. පළාතේ පොලිස් ස්ථානයේ උපකාර කරලා තිබෙනවා මේ පින්කමට අවශ්‍ය කරන ආරක්ෂාව රැකවරණය සලසා ගන්නට, රටේ පවතින ආරක්ෂිත තත්ත්වයන් එක්ක. ඒ සියලු දෙනාම එකතු වෙලා සිටින්නේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. බුදුහාමුදුරුවන්ගේ දේශනාව, උන්වහන්සේගේ උතුම් මඟ පෙන්වීම ගැන අපට පැහැදීමක් තිබීම තමයි මේ දහමෙන් ප්‍රයෝජනේ ලබා ගන්න නම් අපි මූලිකව පුහුණු කරගත යුතු දේ. තියෙන්න ඕනි අංගයක පැහැදීම කියන එක. ඒකට අපි ශාසනයේ වචනය පාවිච්චි කරනවා සද්ධා කියලා. භාග්‍යවතුන් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ උතුම් අවබෝධය ගැන, ඒ අවබෝධයෙන් සිද්ධ කරපු පැහැදිලි කිරීම ගැන, ඒ වගේම ඒ උතුම් අවබෝධය මත පදනම් වෙලා කරපු දේශනාව අනුගමනය කරලා ප්‍රතිඵල ලබාගත් ආර්යයන් වහන්සේලා ගැන අපිට හොඳ පැහැදීමක්, ශ්‍රද්ධා චෛතසිකයක් අපිට තියෙන්නට ඕන. බෞද්ධයෝන්ගේ මේ මග සාර්ථක වෙන්න, මෙලොව සාර්ථක වෙන්න බෞද්ධින්ට ආධ්‍යාත්මික ඉලක්ක සපුරා ගන්නත් ඕනි නම් මේ පැහැදීමෙන් ඇරඹෙන්න ඕනි. මේ පැහැදීම විශ්වාසය අපිට නැති වුණොත් අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයට පිටින් දේවල් කරනවා. භාග්‍යවතුන් වහන්සේ එපයි කියලා වදාරපු දෙයත් අපි ක්‍රියාවට නම් වෙනවා. දැන් අපි රටක් විදියට, සමාජයක් විදියට, ජනතාවක් විදියට පරිහානියට නොගිහිල්ලා ඉන්න නම් අපිට හරි පැහැදීමක් තියෙන්න ඕනි අපේ තථාගතයන් වහන්සේ ගැන. උන්වහන්සේ කියපු දේ ඇහුවොත් අපිට හරියනවා කියන විශ්වාසය තියෙන්න ඕන. මොකද බොහෝ දේවල් අපි අනුගමනය කරන්න පටන් ගන්නෙ මුලින් පැහැදීමක් ඇතුලේ. පැහැදීමක් ඇතුලේ තමයි අනුගමනය පටන් ගන්නෙ. සියල්ල ප්‍රත්‍යක්ෂ වෙලාම නෙමෙයි. පැහැදීමක් ඇතුලේ. මොකද සියල්ල ප්‍රත්‍යක්ෂ වෙන්නේ පැහැදීම ඇතුලේ අපි කරන පුහුණුවෙන්. සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ පළමු දේශනාවෙදී, දෙවෙනි දේශනාවෙදී.
ප්‍රත්‍යක්ෂ ඥානය අපිට උදා වෙනකන් අපි මේ පුහුණුව ආරඹෙන්න ඕනි. ඒ පුහුණුවේ යන්ට අවශ්‍ය කරන වීරිය පවත් ගන්න ඕනි ශ්‍රද්ධාව මත ඉඳලා. පැහැදීම මත ඉඳලා. හැබැයි පැහැදීම ඇති වෙන්නේ කොහොමද? ඇහුම්කන් දීමෙන්, සාකච්ඡාවෙන්, පෛරුපාසනෙන් නිතර නිතර හමුවෙන්, තිසරණය සමග අඛණ්ඩව සිද්ධ කරන හොඳ සිහිනුවණින් යුක්ත සම්බන්ධතාවලින් තමයි හොඳ ඇහුම්කන් දීමකින්, හොඳ සංවාදයකින්, ඒ වගේම අහන දේ හොඳට සිත්ති දරාගෙන ඉතාම ගැඹුරු මෙනෙහි කිරීමකින් එවැනි පුහුණුවක් ඇතුලේ තමයි අපේ ශ්‍රද්ධා චෛතසිකය ඇති වෙන එක තහවුරු වෙන්නේ. එහෙම නැති වුණොත් එය හුදෙක් ක්ෂණයකින් ඇති වෙලා ඊළඟ ක්ෂණයේ නැති වෙලා විය කියලා යන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා බෞද්ධ පින්වත් පිරිස මම යෝජනා කරනවා තමන්ගේ ශ්‍රද්ධාවත් බව දියුණු කරගන්න ඕනි නම් සත්පුරුෂයෝ නිතර ඇසුරු කරන්න කියලා. කල්‍යාණ මිත්‍රයෝ නිතර ඇසුරු කරන්න. නිතර සද්ධර්මය ශ්‍රවණය කරන්න. නිතර කිව්වේ හැම පැයකම කියන එක නෙමෙයි. යටත් පිරිසෙන් දවසට විනාඩි 20ක් 30ක්වත් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මම ධර්මදේශකෙක් වුණාට මම ධර්මය අහුම්කම් දෙනවා අනිත් ස්වාමීන් දේශනා කරන්නේ. සෑම දිනකම මා විනාඩි 45ක් අවමෙන් උපරිම පැයක් හෝ ඊට වැඩි වෙලාවක් සෑම දිනකම බණ අහනවා. බණ ඇහිම නවත්තන්නේ නැහැ. ඊළඟට අහන ධර්මය අපි නිතර හොඳට මතක් කරන්න ඕන. යෝනිසෝ මනසිකාරෙන් සතියෙන් අපි කරුණු මෙනෙහි කරන්න ඕන. අපේ දවස ගත වෙන්න ඕනි ඒ ධර්ම කොටස නැවත නැවත අපිට විවේක ලැබෙන වෙලාවල මතක් කරමින්. නැත්නම් හිත මලකඩ කනවා. හිත දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. අපි අමතක කරලා දැම්මොත්, සාකච්ඡාව නැවැත්වුවොත්, ආයේ ශ්‍රවණය නැවැත්වුවොත්, විමසීම නැවැත්වුවොත්, හිත ආයෙත් පැරණි තත්ත්වයටමපත් වෙනවා. ඒක හරියට අලුතින්ම වුණත් ගෙනාපු හට්ටියක්, අලුතින්ම ගෙනාපු හට්ටියක් එක සැරයකවත් උයන්න ගන්නේ නැතුව අගුවක තියලා තිව්වොත් මොකද වෙන්නේ? එක සැරේකවත් පාවිච්චි කරන්නේ නැතුව පිලට තියලා තිබුත් අගුවේ ඒක ටික ටික දූවිලි වැඩි. ඊළඟට වහින වෙලාවට වතුර බින්දුත් ඒකට ඉහේ. ඊට පස්සේ ඇතුළෙනුත් මලකඩ එයි. එළියෙන් ආපු දූවිලි ආදී වතුර ජල වාෂ්පාදී දේවල් නිසා එළියෙන් ආපු හේතු වලිනුත් මලකඩයි. ටික දවසක් යනකොට අලුත් මහට්ටියක් වුණත් ඒක ප්‍රයෝජනවත් නැති වෙයි. අලුත් මහට්ටියක් වුණා. ඒ මොකද ඒක නිතර පරිහරණය කළා නෑ. එතකොට අපි කාටවත් කඩේ මිනිස්සයට බැනලා වැඩක් නෑ නේද? මෙච්චර ගානක් දීලා ගෙනාවේ අලුත් මහට්ටිය. කී දවසද තිබුණේ මලකඩ කෑවා. අපි බලන්න ඕනි කඩේ විකුණපු මිනිහට බනින්න කලින් මං ඒක කොහෙද තියුවේ? නේද? මං ඒක එක්ක කරපු ගනුදෙනුව කොයි වගේ කද්ද? අන්න එතකොට ඔබට ඔබේ හිත ගැනත් ඒ විදියටම තමයි තේරුම් ගන්න තියෙන්නේ. හිතත් නැවුම් තමයි නේ ආරම්භයක් විදියට අපි කාගේත් හිත නැවුම්. අනුසය වශයෙන් දේවල් තියේ. ඒත් අපේ සාමාන්‍යයෙන් මතුපිට මනස අපේ ළමා කාලයේදී බොහොම නැවුම්. පබස්සර මිදම් බික්කවේ චිත්තං ප්‍රභාස්වරයිනේ, පිරිසිතුයි. ඒත් ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ටං. අපේ කිසිම සිහියක් නැතුව, නුවණක් නැතුව අපේ දෙමව්පියෝ හින්දා පුරුදු වෙන දේවල් තියෙනවා. ගුරුවරු ඇසුරු කරන සමාජයේ වටපිටාව නිසා ඇබ්බැහි වෙන දේවල් තියෙනවා. ආගන්තුකවොන්න උපක්ලේශේනවා. ඊට පස්සේ අර ඇතුලේ තිබිච්ච ඒවත් ඇවිස්සෙනවා. එළියෙන් අලුතින් ආපු ඒවා හින්දා තව ටිකක් නැස්තු වෙනවා. නූපන් ඒවත් උපදිනවා. ඉපදිලා තියෙන ඒවත් වර්ධනය වෙනවා. අපේ මනසේ රටාව ඒක. අපේ මනසේ ස්වභාවය ඒක. ඒක හින්දා මම ඔබට මෙච්චිතින් යෝජනා කරනවා. ඔබ හැම කෙනෙක්ම ඔබගේ ශ්‍රද්ධා චෛතසිකය තහවුරු කරගන්න ඕනි නම්
නිතර සංවාදය අවශ්‍ය බව. එතකොට තමයි මේ මාර්ගය ගැන විශ්වාසයක්, පැහැදීමක් හොඳට ඇති වෙන්නේ. මොකද මේ කොන්ෆිඩන්ස් කියන එක විශ්වාසයේ පැහැදීම නැතුව ගමනක් යන්න බෑ. සාමාන්‍ය පුද්ගලික ජීවිතේ වුණත් සාමාන්‍ය අරමුණක් හරි ජය ගන්න අපිට අත්‍යවශ්‍යයිනේ self confidence කියන එක. අපි කරන දේ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපි කරන දේ ගැන අපිට හොඳ පැහැදීමක් තියෙනවා. අපිට තහවුරු වෙච්ච අදහසක් තියෙනවා. නෝ මම මේක කරන එක හරි. මම කරන එක මම තේරුම් අරන් ඉන්නේ. මම කරන එක මට නිර්වුල්. අපිට ඒ තියෙන පැහැදීම, ඒ තියෙන විශ්වාසය එතනින් එහාට යන ශක්තිය දෙනවා. ශ්‍රද්ධාව විශ්වාසය නැතුව නිවන් මඟ පූර්ණේ කරගන්නත් බෑ. ශ්‍රද්ධාව පැහැදීම විශ්වාසය නැතුව ලෞකික ජීවිතේ දියුණු වෙන්නත් බෑ. දැන් ඔය අනිත්‍යයෙන් ඇත්ත හෝ බොරු ඒගොල්ලොන්ගේ ධර්මයන් සම්බන්ධව අපිට තියෙන්න පුළුවන් ඕව ඇත්තද බොරුද කියලා ප්‍රශ්න. ඒක කෙසේ වුවත් ඒගොල්ලෝ සාර්ථක වෙන ප්‍රධාන හේතුවක් තමයි ඒගොල්ලෝ තමන්ගේ ආගම හරියට විශ්වාස කරන. ඒගොල්ලෝගේ ආගම ඒගොල්ලෝ හරියට විශ්වාස කරනවා. ඒ කියන්නේ තියෙන ප්‍රශ්නේ තමයි සමහර දේවල් ඕනෝට වැඩිය විශ්වාස කරන්න ගියොත් එහෙම ඒ ආගම් වල තියෙන ඉගැන්වීම් ඊට පස්සේ සහරන් කෙනෙක් වුණත් බිහි වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ කුරානයේ හරි බුකාරි වල හරි ඒගොල්ලෝ කියන විදිහට මොකක හරි ඒ පොතක තියෙන එකක් විශ්වාස කළානේ සහරන් හැදෙන්නේ. හොප් වෙනත් අන්තවාදී තව්හිද් ජමාත් හරි චබ්ලිත් ජමාත් හරි මොකක් හරි කට්ටිය හැදිලා ඉන්නේ අද එක එක තලවල. ඒ මොකක් හින්දාද? පොත සම්පූර්ණ විශ්වාස කරන. බින්දුවක්වත් සැක කරන්නේ, ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් අපේ ධර්මයේ තියෙන වටිනකම තමයි මේ ධර්මයේ තියෙන ඔක්කොම ටික උපරිම විශ්වාස කරලා උපරිම පුහුණු වුණත් එහෙම නරක මිනිහෙක් හැදෙන්න දෙයක් මේක උගන්නලා ධර්මයේ නැහැ. අපේ සංස්කෘතියේ තියෙන දේවල් ඔක්කොම හොඳ මේවා කියන්න අමාරුයි නේ. සංස්කෘතියේ තියෙන ඒවා. නමුත් ධර්මයේ නම් අපේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විශ්වාස කරා ඒක පැහැදිලා ඒක මත පදනම් වෙලා වැඩ කරා කියලා නම් කවුරු කාටවත් හානියක් කරන වැඩ නම් අපිට කරන්න අමාරුයි. කොහෙත්ම බෑ. ඒ ධර්මයෙන් පෝෂණය වෙච්ච බෞද්ධ සංස්කෘතික කොටස් ටිකෙත් ඒ ටික නැහැ. ධර්මයේ නැතුව ආපු වෙන කොටස් තියෙනවානේ. සිංහල විදියට ආපු අය ඒකේ තියෙන්න පුළුවන් ප්‍රශ්න. දහම ගැන හරි පැහැදීමක්, හරි විශ්වාසයක්, හරි ශ්‍රද්ධාවක් අප තුළ තිබේ නම් මතක තියාගන්න ඒකෙන් හැදෙන්නේ නිවුණු කෙනෙක්. ඒකෙන් හැදෙන්නේ සූපත් වෙච්ච කෙනෙක්. ඇත්තටම ඉස්ලාම් වල වුණත් සූපි කියලා තියෙනේ කොටසක් නේද? ඒ සූපි වගේ ආගමික නිකායන් වල අය ටිකක් ස්පිරිචුවල් මිනිස්සු. ටිකක් ආධ්‍යාත්මිකයි. මම ඒගොල්ලොන්ගේ විශ්වාස මොනවද කියලා ටිකක් විතර කියවලා තියෙන ගොඩක් නෙමෙයි. ඒ වගේ එකක් අනුගමනය කරාම තමයි අපිට ඉස්සර හිටිය ශ්‍රී ලාංකික මුස්ලිම් අය හිටි. නේද? ඉස්සර හිටිය ශ්‍රී ලාංකික මුස්ලිම් අය අපි වගේම කාපු අයනේ, හලල් හොයපු අය නෙමෙයිනේ. ඉස්සර හිටපු මුස්ලිම් අය මේ අපි වගේම මූණු පෙන්නගෙන ඉඳපු අයනේ, මූණු වහන් ඉඳපු අයත් නෙවෙයිනේ. ඉස්සර හිටපු මුස්ලිම් අය මේ අපි වගේම සාමාන්‍ය ඉස්කෝලවලට ගියපු ළමයිනේ නේද? මුස්ලිම් අය ළමයි අපේ ඉස්කෝලවලට, ඒ කියන්නේ සාමාන්‍ය ලංකාව ඉස්කෝලවලට ගියානේ, රජ ඉස්කෝලවලට ගියා. එතකොට ඒ මොකද හේතුව? ඒගොල්ලෝගේ අර සූපි කියන ධර්මය ඒක බොහොම මේ ආධ්‍යාත්මික කලාපයක්. ඒක ඇතුළේ එහෙම විසකුරු මිනිස්සු හදන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ හරියටම කරන්න පුළුවන් කොටස තීරණය කරලා ඒ වගේ දෙයක් පුහුණු වෙනවා නම් 70%ම කිසිම ප්‍රශ්නයක් නැතුව මුස්ලිම් සමාජයට මුළු ලෝකෙ පුරාම හොඳට ඉන්න පුළුවන්. අද ඔවුන් අනතුරට ගිහිලා තියෙන්නේ 70%ම ඔවුන් පුහුණු වෙන්න හොඳ නැති කොටස් ටිකක් කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන ඒගොල්ලෝ ගියපු කට්ටියනේ. එහෙම පිටසක් ඉඳා මුළු අර සූපි වැනි හොඳ අහිංසක ධර්මයක් අනුගමනය කරන අයත් අනතුරට ගිහින්. ඔක්කොම සැකකරුවෝ වෙලානේ.
ඔක්කොම අරුපු දෙක ඉන්නවානේ. ඔක්කොම අරුපු දෙක ඉන්නවා. ඒක හොඳ නෑ. අපි හැම හැම මිනිස්සයා දිහාම මම යෝජනා කරනවා සහරන් කෙනෙක් දිහා බලන විදිහට ඔක්කොම මුස්ලිම් මිනිස්සු දිහා බලන් ඉපක් කියලා. ඒක වැරදි. එහෙම බැලුවොත් කවදාකවත් මේවට උත්තරයක් හොයන්න හම්බ වෙන්නේ නෑ. හැම මුස්ලිම් කාන්තාවක්ම බෝම්බ පත්තු කරන්න ආපු ෆාතිමා කෙනෙක් නෙවෙයි. ඒක මතක තියාගන්න. ඒකට ගියපු පෙරසක් ඉන්නේ. මේක අපිට හිතා ගන්න බැරි තරම් සංකීර්ණ තල පහක හයක ඉන්න කට්ටියක්. ඒත් මම කියන්නේ ඒගොල්ලෝ අවසාන විග්‍රහයේ ඒගොල්ලන්ට තියෙන ෆෙත් භක්තිය කියන එක තියෙනවා. අපේ උගන්නන්නේ භක්තිය නෙමෙයි. අපේ උගන්නන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ඒක එකක්. භක්තිය කියන්නේ තව එකක්. භක්තියේදී ප්‍රශ්න කරන්නේ නැහැ. තියෙන එක හැම පිළිපදිනවා. ශ්‍රද්ධාවේදී ආපච්චත්තං වේදිතබ්බෝ නේද? ඒහි පස්සිකෝ ඕපනයිකෝ ඇවිල්ලා බලන්โดනි. ඇවිල්ලා බැලුවත් පේන එකමද ඇත්ත එක කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. එතකොට තමයි පැහැදිලි. දැන් අපේ ශ්‍රද්ධාව කියන එක බෞද්ධයෙක්ගේ භාගතුන් වහන්සේ ගැන ඇති වෙන්නේ ධර්මඥානය වැඩි වෙන තරමට. හොඳට බණ දහම් අහන තරමට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ගැන අපේ නුවණ වැඩි වෙනවනේ. නුවණ වැඩි වෙන තරමට පැහැදීම වැඩි වෙනවා. මොකද එහි අපිට ඕන තරම් ප්‍රශ්න අහන්න ඉඳී තියෙන්නේ. ඕන තරම් විමසන්න පුළුවන්. අර වෙලා තියෙන්නේ දැන් ඒක ඒ අර බුදුදහමේ දීපු ඒ උදාර එක දැන් ආණ්ඩුවේ වචනින් කියනවනම් අවභාවිතාවට ලක් වෙනවා. ඒ විමසන්න තියෙන එක ගොම් ප්‍රශ්න අහා ඉන්න ප්‍රයෝජනෙට අරගෙන පුහුණු වෙන්න තියෙන ටිකවත් පුහුණු වෙන්නේ නැහැ. ඒක තමයි බෞද්ධයන්ට වෙච්ච කරුමේ. පුහුණු වෙන්න තියෙන ටිකවත් පුහුණු වෙන්නේ නැතුව ඒක ගැනත් ප්‍රශ්න අහාම ඉන්නවා. පුහුණු වෙන්න ඕනි අපි. ප්‍රශ්න අහන්න ඕනි, විමසන්න ඕනි. විමසන්න ඕනි නොකර ඉන්න නෙමෙයි, තේරුම් ගන්නනේ. තේරුම් ගන්න. තේරුම් අරගත්තොත් තේරුණු ටික පිළිපදින්න. ගැඹුරු ශ්‍රද්ධාවක අපි පීතිය කියන්නේ ඒකයි. ඒක ගෘහස්ත ජීවිතයටත් ඕනි. ඒ කියන්නේ gedara ජීවිතෙත් ඔබ ශ්‍රද්ධා චෛතසික එකිනෙකා ගැන දිනු කරගන්නම අවශ්‍යයි. නැත්නම් අපිට දිනු වෙන්න බෑ. තුනුරුවන් ගැන නිවන් මඟ පූර්ණේ කරන්නට ශ්‍රද්ධාව දිනු කරගන්න ඕනි වගේමයි ගෘහස්තය වෙච්ච ඔබටත් එකිනෙකා පිළිබඳව සමාන ආධ්‍යාත්මික පැහැදීමක් තියෙන්න ඕනි. බිරිඳට, සැමියාට, දරුවන්ට, දෙමව්පියන්ට එකිනෙකා ගැන හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනි. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? සාකච්ඡාවෙන්, අහුන්කම් දීමෙන්, හමු වෙන්න වෙලාව හදා ගැනීමෙන්. අපේ ගෙවල් වල සැක වැඩි වෙලා දැන්. බෞද්ධයන්ගේ ගෙවල් වල සැක වැඩි නේද? ඒ හින්දම බෞද්ධයන්ගේ ගෙවල් වල හොර සහ කපටිකනුත් වැඩිද නැද්ද? වැඩි. ගොඩාක් අම්මලා දාපු සීට්ටු ගානමත් තාත්තා දන්නේ නැහැ. දන්නේවත් නැහැ. සීට්ටු කීයක් දාලාද කියලාවත් දන්නේ නැහැ. සමිති කීයකින් අය aran තියෙද කියලා තාත්තා ළමයි කවුරුත් දන්නේ නැහැ. අම්ම විතරමයි දන්නේ. අපිට කට්ට කම වැඩි. අපේ ගෙවල් ඇතුලේ ඕපන් නැහැ. එක එක්කෙනාට එකිනෙකා විවෘත නැහැ නේ. ඒ ගෙවල් තියුණු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ රංචුවක් විදියට නෙමෙයි. ඒගොල්ලන්ට අර සංඝ සමූහය කියන අපි රංචුවක්, අපි ටීම් එකක්, අපි සමූහයක් කියන අපි කණ්ඩායමක් කියන හැඟීම ගෙය ඇතුලේ නැති වෙමින් තියෙනවා සිංහල බෞද්ධයගේ. ඒක සිංහල බෞද්ධය පිරෙන්නේ අනිතයගේ කුමන්ත්‍රණ හින්දා නෙමෙයි. සිංහල බෞද්ධ මිනිසුන්ට උඩට යන්න බැරි වෙලා තියෙන්නේ එකම gedara හිටියත් විවිධ අත් බලාගෙන වැඩ කරන්න එක ගෝල් එකකට යන්නේ නැහැ කවුරු. සකච්ඡා නැහැ ඒක. ඒ හින්දා අම්මට තාත්තා ගැනවත් තාත්තට අම්ම ගැනවත් පැහැදීමක් තියෙන ගෙවල් අල්පයයිනේ. අවම විශ්වාසවත් ගොඩනගා ගන්න එක දුෂ්කර වෙලා තියෙනවා. දරුවෝ සහ දෙමව්පියෝ අතර හොඳ පැහැදීමක් ගොඩනගා ගන්න එක දුර්වල වෙලා තියෙනවා. ඒ සංවාදනේ සැකෙන් හැම තිස්සෙම සැකෙන් බල බල කොහොමද අපි දිනුනේ? එන්න මම යෝජනා කරනවා ඔබලාට ඇත්තටම බෞද්ධයෝ විදියට දිනුනෝ නම්, ඇත්තටම බෞද්ධයෝ විදියට සාර්ථකත්වයේ උනේ නම් ගේ ඇතුලේ ශ්‍රද්ධාව දිනු කරගන්න. ගේ ඇතුලේ ඉන්න
ඒ රංචුවේ අය කණ්ඩායමේ අය එක එක්කෙනා ගැන පැහැදීම වැඩි කරගන්න. සමශ්‍රද්ධා කියුවේ හොඳ විවාහ ජීවිතයකට භාග්‍යවතුන් වහන්සේ වදාලා හොඳ ගෘහ ජීවිතයකට කුමක් ඕනි කියලාද? සමශ්‍රද්ධා. ශ්‍රද්ධාව සමානම තියෙන්න ඕනි කාන්තාවකගේ සහ පිරිමියාගේ දෙදෙනාගේම සමශ්‍රද්ධා. ඒ ශ්‍රද්ධා චෛතසිකය හොඳට බිහි කරගන්න, ඇති කරගන්න, පුහුණු කරගන්න බැරි වුණොතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා එතන කඩන් වැටෙන පටන් ගන්නවා. එතන දියුණු වෙන්නේ නැහැ. එතන පරිහානියට යන්න පටන් ගන්නවා. මොකද අම්මා තාත්තාට එකිනෙකා ගැන ශ්‍රද්ධාව නැති වුණා කියන්නේ ඒ දෙන්නා අනිවාර්යයෙන්ම දරුවෝ ඉස්සරහම එකිනෙකාව විවේචනය කර ගැනීම ආරම්භනවද නැත්ද? ආරම්භනවා. එතකොට දරුවන්ට තාත්තා ගැන තිබිච්ච ගරුත්වය විනාශ වෙනවා. අම්මා ගැන තියෙන ගරුත්වය විනාශ වෙනවා. මොකද එකිනෙකා එකිනෙකා ගාව චෝදනා කර ගන්නවා. නිඳා කර ගන්නවා. අවමන් කර ගන්නවා. මොකද ශ්‍රද්ධාවක් නැහැ කියන්නේ ගෞරවයකුත් නැ කියන එකනේ. ශ්‍රද්ධාවත් එක්කනේ ගෞරවය කියන එක උපදින්නේ. ශ්‍රද්ධාව බිඳ වැටිච්ච තැන ගෞරවය කියන එක ඉතාම ඉක්මනින් නැති වෙලා යනවා. ඉතාම ඉක්මනින්. ඒකින්ද ඔබලාගේ දියුණුවට තියෙන ඒ හානි අඳුරක ඒ බාධක අඳුනක ගෙවල් වල හොඳ විශ්වාසයක් පැහැදීමක් ගෙවල් වල එකිනෙකාට ඕනේ. තේක ඇති වෙනකම් පතන්න එපා. අපේ ගෙදර විශ්වාසයේ ගොඩ නැගේවා කීකේ බෝධියට වැන්දට විශ්වාසෙ ඉන්නේ නැහනේ. විශ්වාසය ඇති වෙන විදියට කතා කරා. විශ්වාසය ඇති වෙන විදියට තීන්දු ගන්නනේ. විශ්වාසය තාවුරු වෙන විදියට වැඩ කරා. නැතුව විශ්වාසය කියන එක අපි අතර ගොඩ නැගේවා කියලා බෝධිය වටේ පැන්කල 500ක් දැම්මත් විශ්වාසය හැදෙන්නේ නැහැ. අපි කරන වැඩවල විනිවිද භාවය නැත්තන්නේ. අපේ හැසිරීම් වල අපේ චර්යාවන්හි අවංක භාවය තහවුරු වෙලා නැත්තම්. ඒ අවංක භාවය තහවුරු කරගන්න ඕනේ අපගේ චර්යා ධර්මයන් ඉනේ. මම යෝජනා කරන ඔබලාට ඔබලාට දියුණු වෙන්න ඕනි. නැති වුණොත් සිංහල බෞද්ධ මිනිස්සු ලංකාව ඇතුලේ නැස්ති වෙලා යනවා. හැබැයි ඒ දියුණුව එන්නේ ආකාශයෙන් නෙමෙයි. ඒ දියුණුව කියන්නේ වෙන කවුරු හරි අදෘශ්‍යමාන කෙනෙක් දෙන එකක් නෙමෙයි. ඒක අපි අපව වෙනස් කර ගැනීමෙන් උපදවාගත් එකක්. ඒකට අපේ ගෘහයන්හි වැසෙන අයගාව සද්ධා බීජං ශ්‍රද්ධාවේ බීජය විශ්වාසයේ බීජය පැහැදීමේ බීජය වපුරගමු. පැහැදීම නැත්තම් පැහැදීම ඇති වෙනකන් සාකච්ඡාවකින් යනවා. අහන් ඉන්නවා. අනිත් එක්කෙනාට කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. නේ? ඉඩ දෙන්න ඕනේ. කතා කරන එක නොරුස්ස නොරුස්ස ඉන්නේ නැතුව සංයමයෙන් අහුම්කම් දෙන්න ඕනේ. එතකොට අනිකව තේරෙනවා. දරුවෝ එක්ක හරි මම යෝජනා කරන්නේ තරඟයට ළමයි අතන මෙතන ඇදම් දිවීම වෙනුවට ළමයිව තේරුම් ගන්න නම් ළමයි එක්ක ඔබ කතා කරන්නම ඕනි. එතකොට ළමයින්ටත් මහා වගකීම් සහගත බවක් එන්න ඒක හේතුවක් වෙනවද නැත්ද? හේතුවක් වෙනවා. ඒගොල්ලන්ටත් ඊට පස්සේ වගකීම් සහගත බවක් දැනෙනවනේ. අද හැන්දෑවේ අම්මා කතා කරනවා මමත් එක්ක. තාත්තා එක්ක තමයි කෑම කන්න වෙන්නේ. මුණ ගැහෙනවා. ඒ කියන්නේ ඒ සංවාදයේ ගේ ඇතුලේ නිතර නිතර සිද්ධ වෙනවා කියන එක ආවොත් ඔබ ගැන ඇති වෙන පැහැදීම වර්ධනය වෙනවා විතරක් නෙමෙයි. මතක තියාගන්න ඔබගේ ගාව වගකීම් සහගත වෙන්න ඕනි කියන එකත් ළමයින්ගේ ඔළුවට ඉබේම යනවා. මොකද තාත්තා මාත් එක්ක කතා කරන්න බලන් ඉන්නවා. අම්මට මට මුණ දෙන්න වෙනවා. ඒක හදා ගන්න කරුණා කළා. නැතුව මේ ඔක්කොම එළියේ ප්‍රශ්න ලෙස ගත්තොත් අපි හැමදාම එළියම අනිත් පැත්ත හරවන්න බලබල ඉඳීනේ. දැන් මේ කාලේ මුළු ලංකාවෙම අය හිතන්නේ දැන් අපිට තියෙන සියලු ප්‍රශ්න සියලු රෝග නිවාරණය කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් හදාගමු. දැන් ඔය කලින් හදාගත්තු ඒ උණු හදාගත්තේ එහෙම හිතලා නේද?
එහෙමනේ හදාගත්තේ. හදාගත්තට පස්සේ හදාගෙන සති දෙකක් යන්න කලින් මේ මිනිහට විරුද්ධව පෙළපාලිම යනවා. මොකද හේතුව? එලියට උත්තරේ හොයලා දෙන්න බාර දුන්නොත් ඊළඟ ජනාධිපති හදාගත්තත් වෙන්නේ ඕකද නැත්? ඕකම තමයි. මාස දෙකක් යන්න කලින් වැඩිපුරම ලංකාවේ බැනුම් අහන මිනිස්සු අවටේ මිනිස්සු පත්වෙන. යෝජනා කරනවා. පුරවැසියන් වන අප, රටවැසියන් වන අප අවිනයෙන් යුක්තනම්, දර්ශනයක් නැත්තම්, නුවණක් නැත්තම්, අපි කරන දේ ගැන අපි දැනුවත් නැත්තම් අපිට හොඳ පාලකයෝ හැදෙන්න විදියක් නැහැ. කීයටවත් වෙන්නේ නැහැ. අපි ඔය රාජා භවතු ධම්මිකෝ කී කී කිව්වට එහෙම ධම්මිකෝ වෙන්නේ නැහැ. ධම්මිකෝ තමයි අන්තිමට. මේක තේරුම් ගන්න. මේක හොඳට අවබෝධ කරගන්න. අපි නිකම් පැතුම් වලින් විතරක් ප්‍රශ්නේ විසඳෙයි කියලා හිතුවොත් අපි හැමදාම ප්‍රාර්ථනා කරයිනේ හොඳ රජෙක් පහළ වෙනවා. එයා කොහේ හරි ඉඳලා එනවා අපිට නේ. එක්කෝ අපි අතරින් හිතා ගන්න බැරි මහා අද්භූත මිනිස්සෙක්, විශ්වකර්මයෙක් වගේ කෙනෙක් රජෙක් පහළ. ඒකට කියන්නේ දියසෙන් නේ. අපි අපේ ගැලවුම් කාර්යය පහළ වෙනවා. පහළ වෙලා අපි ගලව ගන්නවා. මොන්න තරම් මිත්‍යා දෘෂ්ටිකද අපි. අපි වෙනස් නොවි ලෝකෙ වෙනස් වෙයි කියලා හිතන අපි. අපේ හිත හදා ගන්න නැතුව ගෙවල් දියුණු වෙයි කියලා හිතන අපි. අපේ ජීවිතවල තියෙන අයහපත් දේවල් අතහැරගන්නේ නැතු. අපේ ජීවිතවල යහපත් චර්යා ධර්ම පුහුණු කරගන්නේ නැතු. අපේ විනය හදාගන්නේ නැතු. අපේ ආකල්ප සම්පත්තිය වර්ධනය කරගන්නේ නැතු. අපි උඩට එයි කියලා හිතනවා නම් මතක තියාගන්න, ඒක තවත් මුලාවක් විතරයි. අපි දුවලා දුවලා හති වැටෙන මෙහෙම ගිහිලා. ඒ වෙනුවට මම යෝජනා කරනවා, දැහැමි පාලකයෝ හැදෙයි දැහැමි මිනිස්සු ඉන්නවනම්. දැහැමි නැති ගෙවල් තියෙනකොට ඒ ගෙවල් වල එකතුවෙන් හැදිච්ච රටක දැහැමි පාලකයෙක් බිහි වෙන්න විදියක් නැහැ. අපේ කෑම පිඟානකට බුෆේ එකකට ගිහිල්ලා අපි බත් වෙන්ජන හරි බෙදාගන්නේ අපේ හිතේ තියෙන කැමැත්තට සාපේක්ෂවද නැද්ද? අපේ හිතේ තියෙන කැමැත්තට සාපේක්ෂව. එතකොට අපේ හිත කැමති බොරුවට නම්, අපේ හිත කැමති කපටිකම් වලට නම්, අපේ හිත කැමති ඇත්තටම පව් වලට නම්, අපේ හිත ඇත්තටම කැමති වංචාවට නම්, මතක තියාගන්න. අපේ ඒ හිත තමයි පාලකයා තෝරද්දිත් එළියට එන්නේ. කෑම පිඟානට කෑම බෙදද්දී ඒ හිත එළියට එනවා වගේමයි අපට පාලකයා තෝරද්දිත් හිතෙනවා අපිට හරියන මිනිහෙක් නේ. මතක තියාගන්න, අපිට හරියන මිනිහා යනු කවුද? අපේ හිතට හරියන මිනිහා. අපේ හිත තියෙන්නේ දූෂිත වූ සිතුවිලි වලින් පිරීලා නම් අපි තෝරගන්නෙම දන්නෙම නැතුව ගිහිල්ලා ඒ જાතියට ගැලපෙන කෙනෙක් අපිට ඒව අරීම අන්කොන්ෂස් යනවා එතෙන්ට. ගිහිල්ලා අපිව මෙහෙවනවා. අපේ යටි හිත විසින්ම මෙහෙවනවා අපිව. මෙයා තමයි හරියන්නේ කියලා. මම ඔබට යෝජනා කරනවා, ඔබ විවෘත හොඳ දියුණු බෞද්ධ පවුලක් බවට පත් වෙන්න බලන්න. එතකොට රටක් වෙනස් වෙන මිනිස්සු වෙනස් වෙනවා. නැතුව වෙනස් වෙන්නේ නැහැ. හතර අගතියෙන්ම අගතියට ගියපු නේද? ඡන්දයෙන්, ද්වේෂයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට ගියපු නේද? මිනිස්සු ඉන්න රටක් කොහොමද දියුණු වෙන්නේ? ඒක නේද? අගතිගාමි වෙච්ච මිනිස්සුන්ට නිවැරදි තෝරා ගැනීමක් කිසිම දෙයක කරන්න ලැබෙනවද? කිසිම දෙයක කරන්න ලැබෙන්නේ නැහැ. කරන්නෙම තෝරා ගැනීම ඒ අගතියේ ඉඳන්මයි. අගතියෙන් ගැලවෙන්න, නිදහස් වෙන්න, ප්‍රඥාවෙන් ලෝකේ දකින්න. ඒකට නම් පළමුවෙන්ම ප්‍රඥාවෙන් තමන් දකින්න ඕනේ. නුවණින් තමන් දකින කෙනාට තමන්ගේ ළඟම ඉන්න අයත් නුවණින් දකින්න, අවබෝධයෙන් දකින්න ලැබෙනවා. එවැනි අයට ලෝකෙ දකින්නත් අවස්ථාව හම්බ වෙනවා. තමන් දකින්න කෙනා හරියට ලෝකෙත් හරියට දකි. තමන්ව හරියට දකින්න බෑ නම් ලෝකෙ හරියට පේන්න විදියක් නෑ. පේන්න විදියක් නෑ. නුවණ දියුණු කරන්න. ඒකටයි කාලේන ධම්ම ශ්‍රවණං නේ. සුදුසු වෙලාවල් වල අහන් ඉන්න. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු වෙලාවේ කතා කරන්න. නිවන් දකින්න නම් වන දහම්
සාමාන්‍ය ජීවිතෙත් සංවාදයයි නේද? ඇහුම්කම් දීමයි නේ. සංවාදය ඇහුම්කම් දීමයි. ඒ දෙක සාමාන්‍ය ජීවිතයටත් අත්‍යවශ්‍යයි. සවන සාකච්ඡා. කතා කිරීම, සාකච්ඡා කිරීම සහ ශ්‍රවණය, ඇහුම්කම් දීම. ඔය දෙක දිනු කරගන්නකො ගොඩක් ඒ වෙනස. ගොඩක් ඒ වෙනස. මම ලෝකේ විවිධ රටවලට යනවා. ඒ ජාතීන්ගේ දියුණුවේ ප්‍රධාන හේතුවක් තමයි ඇහුම්කම් දීමේ ගුණය දිනු කරගෙන තියෙන්නේ. කතා කරන්න සූදානම්. මම දවස් 4කට විතර කලින් මහා බ්‍රිතාන්‍යයේ එංගලන්තේ ඉඳලා ආවේ. ඒ රටේ ඉංග්‍රීසි මිනිස්සු තියා මම දැක්ක දෙයක් තමයි ඔවුන් ඉරිදා දිනයේ විශේෂයෙන් ඔවුන් මුළු පවුල් පිටින්ම ගිහිලා එළියේ කෑම කන පවුල් පිටින් එක්ක කොෆි බොන ඒකල පුදුම තරම් විනාඩි නෙමෙයි පැය ගණන් ගන්නවා ඒ කෑම වේල වෙන කොපි කපනකොට විනාඩි 40ක් 45ක් වුන් ගන්නවා. එයි. ඔවුන් ඒ කොෆි එකකට යනවා කියන්නේ කතා කරන්න යන එක. සාකච්ඡා. ඩිනර් එකකට යනවා කියන්නේ පැය දෙක තුනක් ඔවුන් බලනවා එකිනෙක එකතු වෙන්න ඒක තුළ. ඒකට වෙලාවක් යදන්න. ඔවුන්ගේ බොහෝ විට ගෙවල් වලත් සන්ධ්‍යා යාමේ කැම වේල ඔවුන් හැමතිස්සෙම එකට ගන්න උත්සාහ කරනවා. අපිට වඩා කාර්යබහුල රටවල් ඈ අපිට වඩා ප්‍රොඩක්ටිවිටි එක වැඩි හින්දානේ අපිට වැඩි පොහොසත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට වැඩිය ගොඩක් ඒ රටවල් වල වැඩද නැත? ගොඩක් වැඩ. හරියට කාර්යබහුලයි ලෝක රටවල් වල. නමුත් මේ මිනිස්සු ඩිනර් ගන්න රැට කැම කණ්ඩ උන් පුළුවන් උපරිම උත්සාහ කරනවා හැමෝම රැ කැම කන වෙලාවට ගෙදරින් හැමෝම විශේෂත් හය අමාරාත වෙනකොට වුන් ඇවිල්ලා හැමෝම එතනදි ගොඩක් වෙනස්කම් වෙනවා. දවසේ ආවේග පාලනය කරගන්න ඒ බෙදා හදාගන්න ලැබෙන දවසේ දැනෙන අසහන තනිකම් වේදනාව බැනුම් අහපුවා ප්‍රශංසා ලැබපුවා ඒ හැමදේම බෙදා හදාගන්න තැනක් ඇති. ඊළඟට තමන් වෙනුවෙන් අනිකා පිළියෙල කරපු ආහාරය ඒක රහ විඳින්න ඒක ගැන ප්‍රශංසා කරන්න ඒක ගැන අගය කරන්න වෙලාවක් හදා ගන්නවා. ඒකට ඔවුන් එකතු වෙන්නේ. අවාසනාවකට අපිට එහෙම සංස්කෘතියක් තිබුණේ ලයිට් නැති කාලේ විතරයිනේ. ලයිට් නැති කාලේ සිංහල කට්ටියටත් එහෙම සංස්කෘතියක් තිබුණා. මේ මොකද ගෙවල් වල කෑ ගහනවා ඒ කාලේ පහමාර 6 වෙනකොට ඇඳිරි වෙලට ඉන්න කලින් කන්නෙන්න කියලා. يعني මොකද එක කුප්පි ලාම්පුවෙන් ප්‍රශ්න විසඳ ගන්න. ලයිට් ආවත් හරි අපි දැන් එකතු වෙන්නේ ලයිට් ගියොත් තමයි. කාමර ඇස්සේ ගෙවල්නේ. සමනේ. අපි එකතු වෙන්න කැමති නැහැ. ෆෝන් ඔබ කැම කන ගෙවල් තියෙන අපිට. ටෙලිවිෂන් දිහා බලාගෙන කැම කන ගෙවල් තියෙන අපිට. අපිට කැම කන තැනක් නැහනේ. තියෙන ටෙලිවිෂන් එක ඉස්සරහට වෙලා කන එක. මේ අවාසනාවන්ත සංස්කෘතිය ගලව ගත්තේ නැතොත් අපි ජාතියක් විදියට උඩට එන්නේ නැහැ. මොකද අපි කතා කරන්නේ, අපි ඇහුම්කම් දෙන්නේ, අපි සාකච්ඡා කරන්නේ. ඔබ කියයි මෙහෙම නැහැ, අපි කතා කරනවා. කතා කරනවා තමයි බිල් ගැන. ළමයින්ගේ ටියුෂන් ෆීස් ගැන, ගේන්න තියෙන ලයිස්තු ගැන, ලයිට් බිල් වතුර බිල් ගැන. ඔයා තමයි ගොඩක් ගෙවල් වල තියෙන කතා. තමන් ගැන කතා කරනවා. තමන්ට අනික ගැන දැනෙන ඒවා කියනවාද? අනිකට දැනෙන ඒවා අහනවාද? කොච්චර පොඩි ප්‍රමාණයක් ගෙවල් වලද එහෙම මනුස්ස සම්බන්ධකම් තියෙන අපිට? මහ ලොකු බෞද්ධ සම්බන්ධකම් නෙමෙයි, මනුස්ස සම්බන්ධකම් නේද? තමන්ගේ තාත්තගෙන් කොයි ළමයා දහන්නේ ඔයාට මහන්සිද කියලා අඩු නේද? කොච්චර වැඩ කළා වවුල්ලු වගේ බස් වලෙල්ලිලා දුක් විඳලා පැය ගණන් ට්‍රැෆික් කළ රස්තිය අදු වෙලා එන තාත්තගෙන්
අපේ සිංහල පවුල්වල ගෙවල් කීයක අහනවද ඔයාට මහන්සිද කියලා? අහන්නේ ආයෙවා බීලද කියලා නම් එච්චරයි අහන්න පුළුවන්. මහන්සි දහන්න බෑ. බීලා නම් මූණු කුණ්ඩු හට්ටි වගේ හදන් එනවනේ ඉස්සරහට. අඩුව විතරයි අහන්නේ. අනිත් මනුස්සයට දැනෙන එක අහන්නේ. ඒකයි අපි මෙතන ඉන්නේ. ඒකයි අපිට මේ පිරිහිම තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේවා ග්‍රහයන්ගේ වැඩ නෙමෙයි. මේවා ගෙවල් වල ඉන්න හෙන හුරාලගේ සහ හෙන හුරීලගේ වැඩ තමයි. ඒක තමයි ඇත්ත. ගෙවල් වල ඉන්න කට්ටියගේ වැඩ. මේ වෙනස් කරගන්න කරුණා කරලා වෙනස් කරා. තමන්ගේ කසාද මිනිස්සයා 5000 කොලයක් වගේ දකින්න එපා. තමන්ගේ මහත්තයා 5000 කොලයක් වගේ පේනවනම් කර්මයක් ඒක. තමන්ගේ බිරිඳ ගෙදර ඉන්න 16ක් වගේ පේනවනම් කර්මයක් ඒක. ගෙදර ඉන්න සර්වන්ට් තමයි මේ. මෙයා ඉන්නේ අපේ වැඩ කරන තමයි. එහෙම පේනවනම් ඒ ගෙදර කර්මයක් ඒක. ඒක මහා ඛේද වාචකයක් ඒ ගෙදරට තියලා. තමන්ගේ සාමි පුරුෂයා පේන්නේ සල්ලි අච්චු ගන්න මැසිමක් වගේ නේද? එතකොට එයා පේන්නේ මුදල් හරහා විතරයි. මිනිස්සෙක් විදියට පේන්නේ නැහැ. එයාගේ දුක පේන්නේ නැහැ. එයාගේ වේදනාව පේන්නේ නැහැ. එයාගේ මහන්සිය පේන්නේ නැහැ. එයාට තියෙන අමාරුකම් පේන්නේ නැහැ. අපි බෞද්ධයෝ බෞද්ධයෝ කියලා කයිවාරු ගැහුවට මදි. අපි ගාව මේව දිනු කරගන්න. අපි වෙනස් වෙන්න ඕනේ. අපි ජාතියක් විදියට උඩට එයි අපි වෙනස් වුණොත්. දැන් තියන්නේ අපි කොච්චර බණ අහන අය වුණත් අපේ අපේ භාවිතාවේදී අපි කොච්චර ප්‍රැක්ටිස් කරනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ මේ. අපි ඇයි අපේ ජීවිතේ ඇත්තට ජීවත් වෙන්නේ ඒවා ගන්න නැති කියන ප්‍රශ්නේ තියෙන්නේ. බුද්ධඝම ඔබට යෝජනා කරනවා ඔබ ඒ සඳහා කැපවීම කරන්න කියලා නේ. කැපවීම කරා. ඒ සාකච්ඡා ඇතුලේ සංවාද ඇතුලේ ඒ ගැඹුරු පැහැදීම එකිනෙකා ගැන ඔබට ඇති වෙයි. ඒක දියුණු වෙයි. මම ඔබට යෝජනා කරනවා ඒ දියුණුව ඇති කරගන්න කියලා. අඩුම සතියට දවස් දෙක තුනක්වත් කවුරුත් එකට කැම ගන්න. එතෙන්ට ෆෝන් ගේන්න තහනම්. එතෙන්ට කම්පියුටරේ උත්සන්ගෙන තහනම්. එතනට ටීවී එක දාන්න තහනම්. අපි පැයක්මාරක් වාඩි වෙලා කණ්ඩෝ. කහදා ගන්න. බැරි දේවල් නෙමෙයි. කල්ගත වුණාට කමක් නැහැ. පටන් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ කල්ගත වීම නෙමෙයි. දැන්වත් පටන් ගන්න නැති එක. පටන් ගන්න කැමති නැති එක. එවැනි යහපත් හැසිරීම වෙනුවෙන් අඩියක් පස්සට ගන්න කැමති නැති එකනේ. කැමති නැති එක. අපිට හිතට එන්නෙම ඕව කරන්න පුළුවන්. ඔව තමයි අපේ ඔළුවට. ඉතින් බුදු ධර්මයේ කියන දේවල් කරන්නේ නැතුව ඊළඟට කියනවා කෝ ඉතින් මේ බුද්ධාගම කොච්චර කරත් වගතුවන්නේ නැණි කියලා. කරලා නෙමෙයි මේ බෝගස්වට කැරකි කැරකි ඉඳලානේ බුද්ධාගම කරනවා කියන්නේ. ඉඳලා හිටලා මේ ආරාමයකට පන්සලකට දානි වේලක් ගෙන ඉඳීලා කියනවා අපි නියම බෞද්ධයෝ කියලා. මං ඔබෙන් අහනවා බණපද කීයක් පුහුණු වෙනවද ගෙවල් ඇතුලේ කියලා. බුද්ධාගමට චෝදනා කරන්න කලින් නේ බුද්ධාගමට චෝදනා කරන්න කලින් බුද්ධාගමට අවලාදනා ගන්න කලින් මේකේ හිටියට වගතුවක් නැහැ කියලා කියන්න කලින් කොච්චර බණපද ප්‍රමාණයක් gedara අවංකව පුහුණු වෙලාද? අවංක පුහුණු වෙච්ච මිනිස්සෙක් කවදාවත් ඔය වගේ වැකි කියන්නේ නෑ. මොකද එයාට හරියනවා. බුදුදහමේ ගිහියන් වන ඔබට දියුණු වෙන්න අවශ්‍ය දේවල් ටික කියලා දීලා තියෙනවා. සතුටින් ඉන්න, සැනසille ඉන්න, සාමය ලබා ගන්න, සෞභාග්‍ය උදා වෙන වැඩපිළිවෙලක් නේ තියෙන්නේ. ප්‍රාර්ථනා නෙවෙයිනේ. බුදුදහමේ යමක් ලැබෙන්නේ ප්‍රතිපත්ති පිරුවොත් නේ. ඒ පිළිවෙතේ අනුගමනය කරොත් ඒ පිළිවෙත පිරුවොත් එතන තමයි අපි සාර්ථක වෙන්නේ. ඒකට කැප වෙන්න කැමති වෙන්න ඕන. එතකොටයි අපේ ජාතියට තියෙන අනතුරු වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. අපි රටට එරෙහිව සමස්ත ජනතාවට තියෙන අනතුරු වලින් නිදහස් වෙන්න මොන ජාතියෙන් හරි ඊළඟ මැතිවරණයට කලින් නීති රීති ටිකක් එක රටකට අත්‍යවශ්‍ය කරන ඒකීය නීති පද්ධතියක් විවාහය ගැන, ඉඩම් ගැන, අධ්‍යාපනය ගැන එක හදව ගන්න ඕන. ඒක ඉන්න පාලකයන්ට කියලා හරි දැන් ඊළඟට එන්න බලාගෙන ඉන්න පාලකයන්ට කියලා හරි අපි ඒගොල්ලොන්ගේ පළවෙනිම වගකීම කරන්න ඕනේ රටට එක නීතියක් කරන එකනේ.
එක එකා ගම්වලට එක එක නීතියෙන් සලකන්නේ නැතුව කවුරුත් අපරාධ කරොත් ළමා අපයෝජන කරොත් එක නීතියක්. ඉඩම් ගැන එක නීතියක් නේ. උඩ රට ඉඩම් නීති, පහත රට ඉඩම් නීති, තේසවලාමේ ඉඩම් නීති ඕවා තියෙන්න බෑනේ එක රටක. එක රටක තියෙනුනේ එක ඉඩම් නීතියයි. ඕනම පුරවැසියෙකුට නිල විදියකට රටේ ඕනම තැනක ඉඩම් ගන්න පුළුවන්. එච්චරයි. එක එක නීතියක් වෙනවා. විවාහය කවුරුත් ලෝකෙම පිළිඅරගෙන තියෙන අවුරුදු 18ක් වෙනකන් සියලුම දරුවෝ දරුවෝ කියලා ළමයි කියලා. එතකොට මේ ළමයි අවුරුදු 12න් කසාද බඳින්න එක කට්ටියකටයි තව කට්ටියක් අවුරුදු 12න් බැන්දොත් හිරේ දහන්නයි බෑ. එක යුගයක තර්කයක් තිබුණා ලංකාවේ මිනිස්සුන්ගේ පරමාවුස අවුරුදු 35 40 වෙච්ච යුගයකත් ලංකාවේ තිබුණා. මැලේරියා ආදී දරුණු වසංගත ඇවිල්ලා සෞඛ්‍ය ශේත්‍රයේ දියුණුවක් නැතිකම ඉඳා මිනිසුන්ගේ පරමාවුස අවුරුදු 40 වෙච්ච කාලත් ලංකාවේ තිබිලා තියෙනවා. ඒ 50 ගණන් වල අවුරුදු 40 තමයි පරමාවුස විදිහට. අන්න ඒ කාලේ තමයි ඔය අවුරුදු 12 විවාහ වෙන්න සුදුසු වයසක් ලෙසත් පිළිඅරගෙන තියෙන්නේ. අද ගත්තොත් ලංකාවේ පිරිමියෙකුගේ පරමාවුස අවුරුදු 65ක්, කාන්තාවක් 70යි 75යි. ඉතින් දැන් මොකටද අවුරුදු 12 කතාවද බලන්නේ? දැන් සෞඛ්‍ය ශේත්‍රයේ දියුණුවයි ආසියාවේ අත වශයෙන්ම කිව්වොත් මොනවා වුණත් දියුණුම සෞඛ්‍ය ශේත්‍රයේ තියෙන ලංකාවේ. ඒක මේ අපේ තථාගත ධර්මෙත් එක්ක ලැබිච්ච ආලෝකයකට ලැබිලා තියෙනවා. ඉන්දපු රජයන් සහ වර්තමානයේ කාගෙත් හොඳ දායකත්වයක් ලැබිලා තියෙනවා ඒකට. මේ අවුරුදු ගානක හොඳ සෞඛ්‍ය ශේත්‍රයක් තියෙනවා. ඒකින්ද අපේ ආව අපේක්ෂාව වැඩි වෙලාද නැද්ද? වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකටද ළමයි කසාද බඳින්නේ? ළමයි කසාද බඳින්න බෑ. සියලු දෙනාම කසාද බඳින එක නීතියක් තියෙනවා. සිංහල අයටයි දෙමළ අයටයි මුස්ලිම් අයට ඔක්කොටම ඒව හදාගමු මේ රටේ ආරක්ෂාවට. හැබැයි මතක තියාගන්න අපේ ගෙවල් ඔය නීති හදාගත්ත කියලා දිනු වෙන්නේ නැහැ. දිනු වෙන්නේ නැහැ. අනිත් ජාතීන්ට හිංසා කරාට, නිඳා කරාට, අවමන් කරලා කතා පැවැත්තුවට, Facebook එකට ගිහිල්ලා post දැම්මට එක එක ජාතීන්ට බැන බැන අපේ ජාතිය දිනු වෙයිද? නැහැ, අපේ ජාතිය දිනු වෙන්නේ නැහැ. ඒව දකින්න දකින්න අපේ ජාතිය තව ටිකක් පිරිහෙන. රටට ඒකීය නීතියක් අවශ්‍ය වුණත් අපේ දුර්වලකම් අපි හදාගන්නේ නැති තාක්කල් අපි ජාතියක් විදිහට උඩට එන්නේ නැහැ. ඒකට ඕන පළවෙනි එක තමයි මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. ගේ ඇතුලේ විශ්වාසය හැදෙන්න. ගේ ඇතුලේ පැහැදීම හැදෙන්න. නිවන් මඟ ගැනත් අපිට පැහැදීමක් තියෙන්න ඕනි. භාග්‍යවතුන් වහන්සේ ගැන, සද්ධර්මය ගැන, ආර්ය මාර්ග සංඝ රත්නය ගැන, ඒ අපේ උතුම් ආධ්‍යාත්මික අරමුණට, ඒ වගේම අපට හොඳ ගෘහස්තයෝ වෙන්න එකිනෙකා ගැන තාම දියුණු පැහැදීමක් ප්‍රඥාවක් ඇතුලේ ඇති වෙන්න. දෙක, සීල. දෙවෙනි එක තමයි මොකද? සීල. සීල කියෙවෙ මොකද? වගකීම් සාගත වීමනේ. දැන් නිවන් මඟ පිළිබඳව ශ්‍රවණය කරන කෙනෙකුට අහන්ට ලැබෙනවා මේවා කුසල්, මේවා අකුසල්, මෙන්න මේ තමයි පින, මේ තමයි පව, මේ තමයි දුක, මේ තමයි දුකට හේතුව, මේ තමයි දුකින් මිදීම, මේ තමයි දුකින් නිදහස් වෙන්න තියෙන මිදෙන්න තියෙන මඟ. ඔන්නෝම අහන ටිකටනේ පහදින්නේ ශ්‍රද්ධාව උපදින්නේ. සම්මා දිට්ඨිය ඇති වෙලා පැහැදීමක් අපිට ඇති වෙනවා. ඊළඟට අප දෙවනි අංගය වෙන්නේ මොකක්ද? ඒ දේශනාව ඇතුලේ පැහැදීමෙන් ඇති කරගත්තු අපිට තියෙනවා අදහසක්. මෙන්න මේවා දුකින් නිදහස් වෙන්න ඕන නම් කරන්න බෑ. මෙන්න මේවා දුකින් නිදහස් වෙන්න ඕන නම් අපි කරන්න ඕනි. ඒකවේ වේරමණී වලකින්න කොටසක් තියෙනවා, සමාධියාමි සමාදන් වෙන්න කොටසක් තියෙනවා. ඒකවේ මොකද? නිවන් මගට අදාළව වලකින්නයි පුහුණු වෙන්නයි කොටසක් තියෙනවා. අන්නේ වලකින්න ඕනි ටික වලකුණොත්, සමාදන් වෙලා පුහුණු වෙන්න ඕනි ටික පුහුණු වුණොත් ඒකට කියනවා මොකද්ද? සීල. ඒකටනේ සීල කියන්නේ. ඒ සීලය අවශ්‍යයි. දුකින් නිදහස් වෙන්න පුහුණු වෙන කෙනෙක් වලකින්න ඕනි දේවල් වලින් වලකින්න ඕනි. සියලුම කුසල් කර කර අපිට නිවන් දකින්න පුළුවන්ද? බෑ. අපි පස්පවින් දස කුසලයෙන් උපරිම වලකින්න ඕනි. ඒක අපේ හිතේ කෙලෙස් තදංග වශයෙන් හරි ප්‍රහීණ වෙන්න හේතුවක්ද නැත? හේතුවක්. සීල් රැක්කටම නිවන් දකින්නේ නැහැ. ඒත් නිවන් දකින්න ලබන පුහුණුවට සීලය
උපකාරක ධර්මයක්. ඒකනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලයක් අපිට දේශනා කරන. ඒක ගිහි ගෙදර ඉන්න ඇත්තෝ පුහුණු වෙන්න ඕනිද නැද්ද? පුහුණු වෙන්න ඕන. අවශ්‍යයි. හැබැයි ඒක එන්න ඕනේ අවබෝධයෙන් නේ? සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය මත පදනම් වෙලා ඇති වෙච්ච යහපත් උදාර සංකල්පවලින් හොඳ සිතුවිලි වලින් අව්‍යාපාද අවිහිංසා නෙක්ඛම්ම ඒ සිතුවිලි එනකොට කාටද පුළුවන් මරන්න? කාටද පුළුවන් අනුන්ගේ දේ ගන්න? කාටද පුළුවන් තමන්ගේ බිරිඳ හෝ සැමියා ඉක්මවන්න? සම්මා කම්මන්ත ඉබේම රැකෙනවානේ. කාටද පුළුවන් ඒ සිතුවිලි ටික දියුණු වෙනකොට හිතේ බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, හිස් දේවල් කියන්න? ඒක කරන්න බෑ. වැරදි ජීවන ක්‍රමයක දවසක්වත් ඉඳ හිතෙන්නේ නෑ. මොකද තේරුම් ගත්ත දේවල් වලට පටහැනි ඒක. එහෙනම් ඔබ හොඳට මේව අවබෝධ කරගන්න. ඔබට අවශ්‍ය කරන වගකීම් සාගත බව ශ්‍රද්ධාවෙන් ඇතිවෙන අවබෝධයේදී, ශ්‍රද්ධාව නිසා ඇතිවෙන පැහැදීමේදී, ශ්‍රද්ධාවත් එක්ක ගොඩනැගෙන නුවණේදී ඔබට ගොඩනැගේ මං වගකීම් සාගත වෙන්න ඕනි කියලා. ඒ තමයි සීලය. ඒ සීලය උදව්වක් විමුක්තියට. අනුග්ගහිත ධර්මයක්. අනුග්ගහිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ තියෙනවා අනුග්ගහිත ධර්ම කියලා. එකක් සීලය ප්‍රඥාවට. අනික සමාධිය ප්‍රඥාවට උදව් කරනවා. අනුග්‍රහ කරනවා. ඒ නිසා සීලයක් නැතුව සීල් නැති වුණාට කමක් නැහැ. ඕන එකක් කර කර අපිට නිවන් දකින්න පුළුවන් කියන එක මම එකඟ වෙන්නේ නැහැ. සීලය නිසා නිවන් දකින්නවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි සීලය කියන එක නිවන් දකින්න පුහුණු වෙන කෙනෙකුට ඕන නැහැ කියලා නම් කියන්න බැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඇයි අපිට සම්මා වාචා වදාළේනේ? ඇයි අපිට සම්මා කම්මන්ත වදාළේ? ඇයි අපිට සම්මා ආජීවයක් වදාළේ? ඒක ඕනි හින්දා. අපිට ඉස්සෙල්ලම භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ගැන සැක නැති වෙන්න ඕන. මගේ නුවණ ගැන නෙවෙයි නේද? භාග්‍යවතුන් වහන්සේගේ නුවණ ගැන සැක නැති වෙන්න ඕන. මගේ නුවණට ඔක්කොම තේරුනේ නැතත් සමහර දේවල් අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීම නිසා නොකර ඉන්නත් පුළුවන්. කරන්නත් පුළුවන්. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැති වෙන්නේ. තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැති වෙන්න පුළුවන් ඔක්කොම. ඒත් අපිට උන්වහන්සේ ගැන තියෙන පැහැදීමෙන් ආරම්භ කරන්න පුළුවන්. නිමා කරන්න බැරි වුණත් ආරම්භ කරන්න පුළුවන්. ආරම්භුමට ඒක අවශ්‍යයි. එනිසා සීලය නිවන් මඟ පූර්ණේ කරගන්න වගේම සීලය අත්‍යවශ්‍යයි ඔබලාගේ මේ ලෝක ජීවිතය දියුණු කරගන්න. අර ගෙදර කහරි ඇති කරගන්න සාකච්ඡාවෙන් සංවාදයෙන් අපි අතර එකඟතා හට ගන්නවා. මේවා අපේ ගෙදර කරන්නේ නැහැ. මේවා අපේ ගෙදර අනිවාර්යෙන් කරන්නේ. ඒ ඇති වෙන්නෙත් මොනවද? ශික්ෂණයක් නේ. නොකරන දේවල් සහ කරන දේවල් සම්බන්ධව දෙමව්පියෝයි දරුවෝ අතර එකඟතාවයක්. එතකොට හැමෝම සීලවන්ත වෙනවා කියන්නේ මොකද්ද? ඒ හදාගත්තු එකඟතාවයට වගකීමක් ගන්න එකනේ. accountability කියන එක. වගකීම් සහගත වෙන. ඒ වගකීම් සහගත බව නැති ගෙදරක කොහොමද දිවුමක් එන්නේ? අපි එකඟතාවයක් හදාගත්තා නම් ලයිට් එකක් දාලා තියෙනවා. ඒක ප්‍රයෝජනවත් නැත්නම් කවුරු දැක්කත් ඒක කවුරුත් නිවන්න ඕන. ඒක අපේ ප්‍රතිපත්තියක්. වගකීමක් කරගත්තොත් ඒක හරියට අතුට ගත්ත චූටි ළමයා පවා නුසුදුසු දැනක දැල්වෙමින් තියෙන ලයිට් එක නිවනවද නැද්ද? නිවනවා. එතකොට ඒ ගෙදර දියුණුවට ඒක උදව්වක්ද නැද්ද? උදව්වක්. කොහොමද අපි ජලය පාවිච්චි කරන්නේ? ඒක සම්බන්ධ අපේ කලමනාකාරීත්වය මොකද්ද? අපි දත් මදිනවද ටැප් ඇරගෙන? නේද? අපි කතා කර කර ඉන්නවද ටැප් ඇරලා සබංගග? අපිට තියෙන ඕන එකඟතාව වතුර ගැනනේ. වතුර කොහොමද පාවිච්චි කරන්නේ? ගෙදරට අවශ්‍ය දේවල් නේ. සිල් නේවත්. මොකද අපිට දිනු වෙන්න බෑනේ ටැප් ඇරගෙන දත් මැද ඉන්න පස් දිනක් හිටියොත් ගෙදර. ඊළඟ වතුර බිල් නේද? සීලයක් තියෙනවා. අපි ටැප් එක ඇරලා වතුර පාවිච්චි කරන්නේ දත් මැද ඉවර වෙලා. ඒක සෝදා එච්චරයි. අපි වතුර ඉවත දාන්නේ මේ විදියට. මේ තැන මෙතෙන්ට වතුර ඉවත දාන්නේ අපි.
අපි වැසිකිලියට අදාළ අපේ ප්‍රතිපත්තිනේ මොනවද? අපි ඒකට සෙරප්පු නොදාමද යන්නේ කවුරු? එහෙනම් කවුරුත් නොදා යන්නේ. දානවනම් හැමෝම වැසිකිලිය ගාව තියලා තියෙන සෙරප්පු දෙක දාන්න ඕනි. මොකද නැත්තම් එක පිරිසක් ඒ සෙරප්පු දෙක පාවිච්චි කරලා ඇතුළට යනවා, අනිත් අය මඩ භාග භාගින්ද ලැබිලා සෙරප්පු දෙක නොදා ඇතුළට යනවා. මොකද වෙන්නේ? අර වැසිකිලිය අපායක් වගේ පේන හොඳ නැද්ද? පේනවා. ආ, ඩිසිප්ලින් නේ. වගකීම කරන්නේ නැහැ කියලා එකක් හදාගත්තොත් කවුරුත් කරන්නේ නැති වෙනවා. කරනවා කියලා එකක් හදාගත්තොත් කවුරුත් කරනවා. ඒකට තමයි සාකච්ඡාව උනේ. ගෙදර එකිනෙකාට හොර නොකර ඉන්න විතරක් නෙමෙයි නේ සාකච්ඡාව. බොරු නොකර ඉන්න එකට විතරක් නෙමෙයි සාකච්ඡාව. ගෙදර ලෞකික ලෝකෝත්තර සියලු අරමුණු ජය ගන්න ගේ ඇතුලේ සංවාදය අවශ්‍යයි. අපි හිතන්නේ ගොඩාක් කාලවලට පොඩි ළමයි එක්ක එහෙම කතා කරන්න ඕනේ නැහැ. මම ඔබට යෝජනා කරන පොඩි ළමයි එක්ක කතා කිරීම ගෘහ දියුණුවට අත්‍යවශ්‍යයිද නැද්ද? අත්‍යවශ්‍යයි. මොකද හේතුව වැඩිම නාස්ති කරන්න පුළුවන් පොඩි ළමයි. වැඩිම. මොකද ඒගොල්ලන්ට මේවා ගැන දැනුම නැත්තම් ඒගොල්ලෝ නාස්ති කරනවා. අපි හිතනවා පොඩි උන්ට නීති දාන්න විතරයි තියෙන්නේ කියලා. කරොත් දෙකක් අනින්න විතරයි තියෙන්නේ කියලා. කියටවත් කියටවත් වෙනස් කරන්න බෑ. දරුව වෙනස් කරන්න බෑ එකේ. එතකොට මේ ගෙදර ළමයි හැදෙන්නේ අවබෝධයක් ඇතුළේ නෙමෙයි. ඒ හැදෙන ළමයාට අනාගතේ බොහොම අඳුරු තත්වයන් එනවා. ඒ විදිහට හැදුණොත්. එයා දේවල් නොකර ඉන්නේ බයට විතර නන්නේ. දේවල් කරන්නේ බයට විතර නන. මොකද එයාට තේරුම් කරලා නැහැ ගේ ඇතුලේ. ඒව ගැන කතා කරන්නේ නැහැ. මම යෝජනා කරන කතා කිරීම අවශ්‍ය බව. අහන් ඉදීම අවශ්‍ය බව. ඒ ඇතුලේ අපි කවුරුත් එකඟතාව හදා ගන්න ඕනේ. හැමෝටම වගකීම් දෙන්න ඕනේ ඒ වයසේදීනේ. එතකොට අපේ කාර්ය බහුලකම ටිකක් අඩු වෙනවද නැත්? අඩු වෙනවා. එහෙම සාකච්ඡාවක් නැති ගෙදර එහෙම බෙදා හදා ගැනීමකුත් නෑ නේ. ඔක්කොම කිරීම එක්කෙනෙක් හෝ දෙන්නෙක් බලෙන්ම පවරගෙනද නැත්? බලෙන්ම පවරගෙන ඒගොල්ලෝ ඉන්නවා හිසගිනි ගත් එක් වගේ නේ. ඒගොල්ලෝ ඉතින් නිතර කියවනවා, මන් නැත්තම් ජනෙල් වහන්නවත් කෙනෙක් නෑ මේ ගෙදර. මන් නැත්තම් මේ දොරවලුත් ඇරලා ලයිට් දාලා මේ වැලක තියෙන රෙදි කෑල්ලක්වත් අයින් කරන්න කෙනෙක් නැහැ. ඔක්කොම මම මම මම. ඇත්තටම කිව්වොත් එයා පැන පැන කරන හින්දා නිතරම එකෙක් කරන්නේ නැහැ. මොකද එයා කැමති නැහැ ෂෙයා කරගන්න. එයා හිතනවා එයා නැති වෙයි ඒක බෙදාගත්තොත් කියලා. එයා ඉන්න බව අනිත් අයට දැනෙන්නේ එතනින් තමයි කියලා. මම යෝජනා කරනවා ඔය කියන ඔය මහා බරපතල වැඩ කියන ඒවා ඔක්කොටම කරන්න පුළුවන් දේවල් කරන්න තියෙන මොකද්ද? පුංචි කාලේ ඉඳලම ඒවා කරන හැටි පුහුණු කරන්න. එච්චරයි. වැරදියට කරොත් හරියට කරන හැටි කියලා දෙන්න. ඒගොල්ලෝ යොදවන්න. එතකොට ඔබට තියෙන මොනිටර් කරන්න විතරයි. ප්‍රශ්නේ ඉවරනේ. දැන් මේ ඔක්කොම ඔබ කරන්න ඕනි කියන මනස්ගතෙන් ගැලවෙන්න. එතකොට තමයි ගෙවල් වල කතා කරන්නේ නැත්තේ. දැන් මගේ පන්සලේ මට කතා නොකර යන්න බෑ එහෙම. මොකද හේතුව? මගේ පන්සලේ පොඩි හඳුරුල 80ක් ඉන්නවා. චූටි අය. ඉතින් මගේ පන්සලේ පොඩි හඳුරුල 89ගේ වැඩ මම නෙමෙයි කරන්නේ. මම සංචාරකයෙක් නේ. විදේශ රටවලයි මේ රට පුරායි දේශනාවලට මම වඩින්න ඕනේ. මට පන්සල ඉන්න වෙලාව නැහැ. ඉතින් මම නිතර උත්සාහ කරන එකක් තමයි මගේ පන්සලේ ඉන්න ප්‍රධාන ඒ පරිපාලනයට අදාළ අයෙක්වත් ඒ වගේම පාලනයට ගොදුරු වෙන ශිෂ්‍යයින් සමගත් මම වරින් වර සාකච්ඡා කරනවා. ඒක ඇතුලේ තමයි ඒගොල්ලන්ට දේවල් පවරන්ට ලැබෙන්නේ. නැත්තං මම පන්සලේ ලොකු හාමුදුරුවෝ නිසා මම්ම හිතුවොත් මම්මයි දොරවල් වහන්න ඕනේ. එතකොට මට බණට එනකොට යතුරු 100ක් විතර අරන් වෙන්න වෙනවා හැම කාමරයකම. වෙනම මල්ලක් යතුරු වලට දාගෙන ඉන්න වෙනවා. ඊළඟට කෙසල් ගෙඩි ඕනු නම් මගේ කාමරේට පොඩි නමලට එන්න වෙනවා කෙසල් ගෙඩිකින් යන්න. මොන කර්මයක්ද මගේ නිදන කාමරේ කෙසල් තියෙන එක? මගේ නිදන කාමරය ඇතුලේ කිරි හට්ටි තියාගන්න කියොත්. ඒකට නේ ගබඩාවක් තියෙන ස්ටෝර් එකක්. ඒක තියෙනවනේ එතන. ඒකට කෙනෙක්පත් කරලා ඉන්නවා. ඉතින් ඒක වගකීම යා බලන්න නෙචරයි.
එයා තමයි ඒකේ වගකීම. මට තියෙන්නේ මොකද්ද? එයාගේ ගහන්න. ඇයිවා මේ වගකීම ගන්න නැත්තේ? ඇයිවා මේක කරන්නේ නැත්තේ? එයාත් එක්ක කතා කරන්න ඕනේ මම. එතකොට ආයතන පාලනය වෙනවා. නැත්තම් ඉතින් මමත් ඉන්නපෑ නිකන් ඔළුව නරක් වෙලා වගේනේ. 80කින් ආයතනික පාලකයෙක් වුණාම ඒ ඔළුව නරක් කරගන්න තුරු ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක හරියට සිනුවණින් කල්පනා කරන කිසිම. නැත්තම් මම එකත් මම 10ක් මම වුණොත් එතකොට මටත් ඉන්න වෙන්නේ ආතතියෙන් පිරিলা නේ. බහුකිච්චෝ මයම් බහුකරණියෝ තී මට වැඩ කී කිය ඉන්නේ. එතකොට අන්තිමට මොකද්ද වෙන්නේ? අනිත් අය කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ, ඔක්කොම තනියෙන් කරන්න යනවා. ඔක්කොම තනියෙන් කරන්න යෑම ඇතුලේ ඇති වෙන ප්‍රශ්නවලට තනියමම මුණ දෙන්න වෙනවද නැත්? මුණ දෙන්න වෙනවා. කවුරුත් පෙනී හිටින්නේ නැහැ. ආ, ඔයාමනේ කරගත්තේ. කරා. ඒ කියන්නේ, ගොඩාක් අම්මලට සීට්ටු වලට එහෙම හිර වුණාම කවුරුත් බලන්නේවත් නැත්තේ. හොරෙන් දැම්මනම් ගෙව ගන්න එකයි ඇත්තේ කියලා මහතුරු පලාත බලන්නේ. හොඳ වැඩේ. ඒ වගේ දඬුවම් හම්බ වෙන්න ඕනේ. ඒ වගේ තනියෙන් තක්කඩිකමට තීන්දු ගන්නවට. එහෙම තීන්දු ගන්න බෑ. ණයක් හරි ගන්නව නම් ගෙදර කතා කරන්න ඕනේ නේ. මං නම් ওই ණය දෙන සමිතිය වල එහෙම බණ වලට එන්න කිව්වම මං ගිහිල්ලා ණය දෙන සමිතියේ උන්ට බණ කියනවා. මහත්යාගේ අත්සනක් නැතුව වැඩිහිටි දරුවන්ගේ දැනු අනුදැනුමක් නැතුව උපසකම් වලට ණය දීලා අහුවෙලා අහුවෙන්න එපා කියලා. මොකද ගොඩාක් කාන්තාව සියදිවි නසා ගන්න මට්ටමට අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල ඇවිල්ලා නේ. මේ නින්නන්සේ ඒ පැත්තේනේ නේ. මයික්‍රෝ ෆිනෑන්ස් කාර්යෝනේ. හතර වටේ ණය දෙන්න. චූටි ණය. මේ වට හිර වෙලා මං දැක්ක පෙරීදා. කෝච්චියට පණින්න ගිහලා ගල්ගමුව පැත්තේනේ. අම්ම කෙනෙකුයි දුවෙකුයි. ඇයි? උහුලා ගන්න බැරි ණය බර. ඒකතර නම් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් ගොඩක් ගෙවල් වල ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. සාකච්ඡාවක් නැහැ. කතා කරන්නේ නැහැ. එතකොට අනිත් අය දන්නේ නැහැ ගේ ඇතුලේ අය කරන්නේවා. අන්තිමට හිර වෙලා බැරිම තැනදී හතර වටේ ගිහිල්ලා යාඥා කරලා ඒකත් නැති තැනදී ඊළඟට හිතනවා මොකද? මම මැරුණම ප්‍රශ්න ඉවරයි කියලා. ඉවර නැහැ. ඉන්න මිනිස්සු ගෙවන්න වෙනවද නැත්ද? ගෙවන්න වෙනවා. එතකොට හොරෙන් ණය වෙලා හොරෙන් සීට්ටු දාලා අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා මැරෙනවා. මම ඔබට යෝජනා කරන කරුණා කරලා ගෙවල් ඇතුලේ සාකච්ඡාවක් තියාගන්න. ගෙවල් ඇතුලේ කතා කරන්නේ මොනවද නොකරන්නේ මොනවද? ඒකේ වගකීම ගන්නනේ. අනිත් එක ගෙදර අය එක්ක කතා කරලා කරොත් කාටත් වග කියන්න වෙනවමද නැත්ද? වෙනවමනේ. පැනලා යන්න බෑනේ. මොකද කාගෙත් එකඟතානේ. ඒක එක් එතෙන්ට අපේ ලංකාවේ අපේ බෞද්ධයන්ගේ ගෙවල් ටික හදන්න ඕනේ. ඒවා වෙනස් වෙන්න ඕනේ අපි වෙනස් කරගන්න ඕනේ. නොකළ යුතු එක නොකර ඉන්න එකඟතාව තියෙන්න ඕනේ. කළ යුතු එක කරන්න එකඟතාව. එකට ළමයි කැමති වෙන්න ඕනේ. හැම පුතෙක්ම හැම දුවෙක්ම තේරුම් ගන්න. අවුරුදු 20ක් වෙනකන් අම්මගේ තාත්තගේ යට තින්න වෙන්නේ. ඒකට කැමති වෙන්න ඕනේ. අම්මට පිටින් තාත්තට පිටින් මුල් අවුරුදු 20 කිසිම තීන්දුවක් ගන්න බෑ. ළමයින්ට ගන්න බෑ. ඒක බෑයි කියන එකට එකඟ වෙන්න ඕනේ. දැන් මගේ ඉන්න පොඩි හාමුදුරලා කාටවත් අවුරුදු 20ක් වෙනකම් මට පිටින් වැඩ කරන්න බෑ. ඉන්න බෑ මගේ ගාව එහෙමනම්. මං කියනවා ඕගොල්ලෝ ළමයි. ඕගොල්ලොන්ට හොඳ දේ නරක දේ මම දන්නවා. ඕගොල්ලොන්ට කැප දේ අකප දේ බණ පොතට අනුවත් මම දන්නවා. සම්මුති ලෝකෙට අනුවත් දන්නවා. මම ඕගොල්ලොන්ට වැරදි එකක් දෙන්නේ නෑ. හොඳ එක නොදී ඉන්නෙත් නැහැ. යට තින්න කැමති වෙන්නවා. 20ක් වෙනකම් විගඩන් නටන්න දෙන්න එපා. මට ඕන විදිහට. ඒ තමයි නීතිය. එහෙම ශික්ෂණයක් තියෙන්න ඕනි. යම්කිසි ආයතනික යම්කිසි ගෙදරක යම්කිසි පාලකයෙක් යටතේ ඉඳලා පුහුණු වෙන්න ඕන. මොකද එයාට ඊට පස්සේ ජීවිතේ තව අවුරුදු 40ක් විතර රස්සාවක් කරනකොට ආයතනික සංග්‍රහයකට යටත් වෙන්න වෙනවද නැද්ද? යටත් වෙන්න වෙනවා. ඒ පුහුණුව ගෙදරදීම දුන්නන් ඉවරනේ. එතකොට එයා හැමතිස්සෙම ඉගෙන ගන්නවා බැරි එක බෑ, පුළුවන් එක පුළුවන්. එච්චරයි. මෙතන ඉන්නවා නම් මෙයාගේ යටතේ. ඔය අවුරුදු 3-4 ඉඳලා ළමයින්ට ඕන විදියට ගේම නටවනව නේද? ඉවර තමයි. මං ඉල්ලා සිටිනවා
අම්මල තාත්තල සමහරේව එපයි කියද්දි ඔය අත්තම්මල සියල සමහර අය ඉන්නම නෑ කමන්නෑ ඔන්න ඔය කරන්න දෙන්න පොඩි එකණිකේ ගොන් වැඩවලට ළමයි දානවා. Tamanට තේරෙන්නේ නැත්තම් කටපියන් පැත්තකට වෙන්න. ළමයාව මොන්ටිසෝරි ගිහිල්ලා වගේ ගෙනල්ලා දෙන්න. ඊට වැඩියන් ගිලි ගහන්න එපා. නෑ. ළමෙක් බලා ගන්න කිව්වොත් බලා ගන්න එච්චරයි. එතනින් එහාට අද අලුත් ලෝකේ අම්මල තාත්තල ළමයි හදද්දී සමහර ඒවායින් වළක්වන්න වෙනවා. ඒකට නීති දාන්න වෙනවා. ඒවා හොරෙන් අත්තම්ම කරන්න දුන්නොත් සීයාවිල්ලා ඒක මැදට පැනලා ඒව මුණුබුරා ලව්වා කෙරෙව්වොත් ඊළඟට ළමයා හිතනවා අම්මා මට දුෂ්ටකම් කරනවා අත්තම්ම තමයි මට ඕනෙකට ඉඩ දෙන්නේ. කොච්චර වැරදිද? ඔබට තේරෙනවා නම් ඔබේ දුව හෝ පුතා එයාගේ ළමයි හදන විදිය වැරද්දක් තියෙනවා කියලා ඒකයත් එක කතා කරා. එක මුණුබුරාට මිනිබිරීට කියන්න එපා ඔයාගේ අම්මට තේරෙන්නේ නැහැ ඔයා මං කියන එක කරන්න කියලා. එහෙම වුණොත් ඒ පොඩි උන් කවදා හරි දවසක අත්තම්ම මැරිච්ච දවසට හදන්නේ කවුද? වැරදි කරන්න එපා. උදව් කරා. අත්තම්මලා සියලා දරුවෝ මුණුබුරු මිනිබිරියෝ හදාගන්න උදව් කරන්න ඕනේද නැද්ද? උදව් කරන්නම ඕනි. ළමයි ටික බලා ගන්න ඕනි. ඉස්කෝලේ ගියන් ගෙනාවම සෝදලා දෙන්න හරි උදව් කරන්න ඕන. කෑම ටික හදලා දෙන්න ඕනේ. කවි කතන්දර කියලා දෙන්න ඕනේ. ඒක කරුණාවනේ. ඒවනේ මෛත්‍රියේ ප්‍රායෝගික පැත්ත. ඒව ඇතුලේ තියෙන මුදිතාවනේ නේද? තමන්ගේ දරුවොත් ඉහළට යනවා දැකලා සතුටු වුණා. තමන්ගේ දරුවන්ගේ දරුවොත් උඩට යනවා දැකලා සතුටු වෙනවා. මුදිතා. දරුවෙක් අඬද්දි කොහොමද අපි කියලා බෝගහක් ගාව සූපත්ෙත් වගේ කියද්දි කපියක් ඉන්නේ. අඬන දරුවා කතාවක් කවියක් කියලා දීලා එයා සතුටු කරන එකනේ සැබෑම මෙත්තා නේද? ඒකනේ ක්‍රියාත්මක කරුණාව. එහෙම බෞද්ධ බුද්ධ ධර්මෙ පු අනි කාට උදව් කරන්න ඒත් වද දෙන්න එපා. කරදර කරන්න එපා. උපකාර කරන්න. උපකාරය අවශ්‍යයි. වැරදිවල ටිප් දෙන්න එපා. ළමයෙක් නොකරන්න ඕන දේ කවුරුත් එකඟ වෙලා කියන්න ඕන මේක කරන්න බෑ. තාත්තලත් ඔය වැරද්දම කරන වෙලාවල් තියෙනවා. සමා වෙන්න තාත්තලත් ඒ වැරද්ද නවත්තන්න ඕන. අම්මා නවත්තන එපයි කියන සමහර දේවල් වලට ළමයි හිතනවා තාත්තගෙන් පර්මිෂන් ගන්න පුළුවන් කියලා. තාත්තලා අර අඩු වෙලාවයි නිසා ගෙදර ඉන්නේ. ළමයින්ගේ හිත දිනා ගන්න ඕනවට සමහර වැරදි වලට අම්මා එපයි කියද්දි අම්මටත් බැනලා ළමයා ලව්ව එක කරවනවා. මං තාත්තලගේ ඉල්ලා සිටින බොහොම ආදරෙන් ඒක කරන්න එපා. මොකද ඒ දරුවන්ගේ අම්මට කරන අවමානයක් ඒක. ඒ දරුවගේ මවුට කරන අගෞරවයක් ඒක. ඒක කරන්න එපා. තමන්ගේ බිරිඳ ගන්න තීන්දුව වල වැරද්දක් තියෙනම් ඒකටනේ තමනුයි බිරිඳයි නිදන කාමරේදී කතා කරන්න. ඒව කතා කරගන්න. ඒ කියලා දෙන්න. මේක මෙහෙම හොඳ නෑ ළමයාට කරන එක. ඒක කතා කරන්න. ළමයා ඉස්සරහා තමන්ගේ බිරිඳ අවමන් කරන්න සමීකුට අයිතියකුත් නෑ. තමන්ගේ සමියා ළමයි ඉස්සරහ අවමානයට ලක් කරන්න බිරිඳට අයිතියකුත් නැහැ. ඒ කිරීමෙන් කරන්නේ අර දරුවට අපරාධයක්ද නැද්ද? අපරාධයක්. හානියක්. මතක තියාගන්න. හානියක්. ඒ දරුවට අපරාධයක්. අයහපතක් ඒ කරා. ඉنسان නොකළ යුතු දේ ළමයාත් නොකර ඉන්න ඕනි. අම්මා තාත්තාත් නොකර ඉන්න ඕනි. අත්තම්ම සියත් නොකර ඉන්න. කළ යුතු දේ ළමයාත් කරන්න ඕනි. අම්මා තාත්තාත් කරන්න ඕනි. අත්තම්ම සියත් කරන්න ඕනි. එතකොටයි ගෙදරක් පරිපූර්ණ සීලවන්ත පරිසරයක්. ඒ කියන්නේ නොකර ඉන්න දේ ඒක නිවන් මාර්ගට අදාළ දේ වුණත් ලෞකික දියුණුවට අදාළ දේ වුණත් කවුරුත් කරන්නේ නැහැ. කරන දේ කවුරුත් කරනවා. කවුරුත් කරනවා. එතකොට ඒ ගෙදර දියුණු වෙනවා. බලවින්දිද්දි දියුණු වෙනවා. මොකද ටීම් වර්ක් නේ. හැමෝම ඒක තමයි නොකර ඉන්නේ. හැමෝම කරන්න ඕනේ ටික කරනවා. එතන තමයි ප්‍රොඩක්ටිවිටි කියන්නේ. නිෂ්පාදනය, සංවාදනය, පොහොසත්කම එතනින් එන්නේ. ඔය දියුණු වෙච්ච ව්‍යාපාරිකයන්ගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ කියලා දෙයි. අපි දියුණුනේ නොකර ඉන්න ඕන ටික මමත් කරේ නෑ. මේ ආයතනේ අතුගාන එක්කෙනත් කරලා නෑ. කරන්න ඕනි ටික මාත් කරනවා. මේ ආයතනේ තේ ටික හදන එක්කෙනා පවා හැමෝම කරනවා. කුණු ටික මම වැරදි තැන දාන්නෙත් නෑ. මේ ආයතනේ කවුරුත් දාන්නේ නැහැ. නිසා අපි දියුණුයි. එහෙමයි දියුණු වෙලා තියෙන්නේ. ලෝකෙ දියුණු වෙච්ච මිනිස්සු ඉන්නේ එපයි. අපි වෙනස් වෙන්න ඕන, දියුණු වෙන්න ඕන. නැත්නම් අම්මා විතරක් අතු ගන්නවා, ළමයි ඔක්කොම හැඩි කරලා යනවා. හිතනවා හැඩි කිරීලා අපේ අයිතිය අතු ගෑල්ල අම්මගේ වගකීම.
ඒක වෙනුවට සාකච්ඡා කරන්න. ඒක වෙනුවට අපි කාගෙත් වගකීම හැදි නොකර ඉඳීමනේ. අතු ගන්න හැමෝටම බැරි වුණාට හැදි නොකර ඉන්න පුළුවන්. තැන් තැන් වල කුණු නොදා ඉන්න පුළුවන් හැමෝටමනේ. ඒක ළමයට උගන්න ගන්න පුළුවන් තාම කොස්සල්ලන්න බැරි වුණාට. දෙවනි එක කොස්සල්ලන එකනේ. අතු ගන්න එක දෙවනි එක. මුල් එක කුණු නොදා ඉන්න එක. හරි තැන කුණු ටික දාන එක. පුහුණු කරන්න. පුහුණු කරොත් ඔබේ ගෙදර හරි ලස්සන තැනක් වෙනවා. හරිම ආකර්ශනීය තැනක් වෙනවා. ඉන්න ප්‍රියශීලීත්වයක් ඇති වෙන. ඉන්න ආසහිතන තැනක් වෙනවා. එවැනි තැන් වලින් පිරිච්ච රටක් නේද? බොහොම අප කාටත් ප්‍රියජනක ලස්සන රටක් කියන යහපත් රටක් කියන උදාහර රටක් කියන හැඟීම අපේ රට ගැන ඇති වෙනවා. එඳ බුද්ධිමත් ඔබ මෙන්න මේ කරුණුත් දෙක පුහුණු වෙන්න. මොකද ශ්‍රද්ධාව සහ සීල. ඒක ආධ්‍යාත්මික පැත්තටත් මම විග්‍රහ කරා, ලෞකික පැත්තටත් මම විග්‍රහ කරා. ශ්‍රද්ධාව කොහොමද ආධ්‍යාත්මික පැත්තට, නිවන් මගට? ශ්‍රද්ධාව කොහොමද ගෘහ ජීවිතේට? ඊළඟට සීලය කොහොමද නිවන් මගට, සීලය කොහොමද ගෘහ ජීවිතේට? ඒ කරුණු දෙපැත්තම අපි සාකච්ඡා කරා. පැයකුත් විනාඩි 5ක් ඔබ මේ දේශනාව ශ්‍රවණය කළා. මිටේ මම දේශනේ දික් කරන්නේ බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ඕනකමින් අපේ පින්වත් සදහැවත් පිරිස මේ උතුම් පින්කම සංවිධානය කරලා අතිවිශාල පිරිසක් මේ උතුම් පින් කටයුත්තට ආව මං හරීම සතුටුයි. මොකද තාත්තලා ගොඩක් බණ අහනවා දෙවිද. තාම වටිනා. තාම වටිනා. පිරිමේ අය ගොඩාක් බණ අහන්න ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු සාර්ථකත්වයක්. මොකද තාත්තලා බුද්ධාගම අරන් යන්න පටන් ගත්තොත් ලංකාවේ ශාසනය තහවුරු වෙනවා. මොකද මේ මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා පළමුවෙන් අනුලාදේවිට බණ කිව්වා නම් ලංකාව බෞද්ධ රටක් නෙමෙයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා පළමුවෙම දේවානම්පියතිස්ස රජුරුන්ට බණ කියලා දේවානම්පියතිස්ස රජුරෝ බෞද්ධයෙක් කරපු හින්දා තමයි ලංකාව බෞද්ධ රටක් වුනේ. මතක තියාගන්න. ගෙදරක තාත්තා බෞද්ධ නෙමෙයි නම් ඒ ගෙදර බුදුදහම තාත්තා අනුගමනය කරන්න සූදානම් නැත්තම්, තාත්තා එක ලීඩර්ෂිප් එක ගන්න නැත්තම්, අම්මා කොච්චර බෞද්ධ උපාසිකාව වුණත් ගෙදර බෞද්ධ ධර්මෙ පුහුණු වෙන තැනක් වෙන්නේ නැහැ. තාත්තල බණ අහන්න ඕන. තාත්තල පන්සලෙක ඉන්න ඕන, ආරාමයක ඉන්න ඕන. තාත්තල සාසනික කටයුතු වල පෙරටෙන්න ඕන. එතකොට හාමුදුරුලටත් ඉබේම නිවැරදි වෙන්න කාරණා යෙදෙනවද නැද්ද? එතන පිරිමිනේ පන්සලට එන්නේ. හාමුදුරුලටත් වගකීමෙන් අඩ කරන්න වෙනවා. මොකද පිරිමි ඕන එකට හා කියන්නේ නැහැ. නේද? පිරිමි ඕන එකට හා කියන්නේ නැහැ නේ උපාසකම්මල වගේ. උපාසකම්මල නම් අන්තිමටම හිතරනේ අනේ කමන්නේ ඔන්න ඔහේ අපේ හාමුදුරුනේ. හාමුදුරු කරන්නේ හාමුදුරු ගෙනියයි අපි ඔන්න ඔහේ පින් කරනවා. ඒකෙන් හාමුදුරු නිවැරදි වෙන්නේ. හැබැයි පිරිමි පන්සලට ලං වුණොත්, පිරිමි ආරාමේ කටයුතු වලට සම්බන්ධ වුණොත් එතන වෙනසක් වෙනවා. මොකද හාමුදුරුවන්ටත් හිතන්න වෙනවානේ. හාමුදුරුන්ටත් හිතන්න වෙනවා මේගොල්ලෝ බුද්ධිමත් මිනිස්සු, මේගොල්ලෝ ප්‍රශ්න අහනවා, මේගොල්ලෝ සාකච්ඡාවේදී අහන් ඉඳලා හේ කියන්න සූදානම් නැහැ. ඒගොල්ලොන්ගේ අදහසක් කියනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න. ඒක හරිස් වටින දෙයක්. දැන් බලන්න මේ සැරේ තමයි ලංකාවේ මං හිතන්නේ ආකර්ෂණීයම වෙසක් තිබුණේ නේ. ඒයි දන්නවද? පිරිමින්ගේ වෙසක්. මේ සැරේ වෙසක් කියන්නේ පිරිමින්ගේ වෙසක්. මොකද මේ සැරේ කූඩු හැදුවේ ජීවිතේට කූඩු හදන්නේ නැති පිරිමිනේ. මේ සැරේ පාරවල් සැරසුවේ ජීවිතේට ලයිට් එකක් එල්ලන්නේ නැති පිරිමි. පිරිමි එළියට ආපු ගමන් ලංකාවම වෙසක්. අපි උපවාස කම්මලත් එක්ක අපිට වෙසක් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක සීමාවකදී උපවාස කම්මලත් එක්ක යන්න පුළුවන් ගමන ඉවර වෙනවා. පිරිමි ශාසනෙත් එක්ක එකතු වෙච්ච ගමන් මේ ශාසනේ බබලෙනවා. මේ ශාසනේ තහවුරු වෙනවා. මං ඒකයි සතුටුයි කිව්වේ. මේ පලාතේ තාත්තලා ඇවිල්ලා අද බණ අහන්න. ලොකු දෙයක්. ලොකු දෙයක්. ඒක තමයි හාමුදුරුලටයි මෑණින් වහන්සේලටයි සියලු දෙනාටම තියෙන වගකීම. පන්සලෙන් ඈත් වෙච්ච පිරිමියා පන්සලෙන් ඈත්ුනේ හාමුදුරුලගේ සහ මෑණින් වහන්සේලගේ ප්‍රශ්නින්ද කියලා තේරුම් අරගන්න එක අපේ ප්‍රශ්න. අපි සමත් වෙලා නැහැ ඒගොල්ලෝ පන්සලට ගේන්න. ඒගොල්ලෝ ආවේ නැහැ කියලා අපිට බනින්න බෑ. ඒගොල්ලෝ එන්නේ නැහැ කියලා අපිට බනින්න බෑ. ඇයි අපි කියන දේ ඒගොල්ලන්ට අහන්න හිතෙන්නේ නැත්තේ කියලා අපි බලන්න ඕන. අපේ දේශනාවල තියෙන පටුකම්, අපේ දේශනාවල තියෙන ඒකකාරීකම්, අපේ දේශනාවල තියෙන අතාර්කිකකම, අපේ දේශනාවල තියෙන පක්ෂග්‍රාහී බව පිරිමින්ට බුද්ධාගම
එපා කරන්න හොඳ නැද්ද? එපා කරන්න. ඒක තමයි ඇත්ත. ඒ දුර්වලකම අපි පිළිගන්නවා. අපේ දේශනාවන්නි පුළුල් බවක් තියෙන්න ඕනේ. සත්‍ය තියෙන්න ඕනේ, පක්ෂග්‍රාහි බව වෙනවට. සත්‍ය තියෙන්න ඕනේ. එතකොට ඕන කෙනෙකුට මේ ධර්මය නිසා අපිට පිටක් තියෙනවා කියලා හිතනවද නැද්ද? හිතනවා. තව එකක් උපාසකම්මලටත් කරන්න පුළුවන්. ඒ තමයි පන්සලේදී පෙන්නන ටික gederedi තියාගන්න. තේරුණාද? එන උපාසකම්මලා පන්සලේදී පෙන්නන ඕනේ ටිකක් අපිට. සෝතාපන්න වෙන ඔන්න මෙන්න වගේ. කටපුරා කරුණාව වැක්කිරෙනවා. නේද? ගිලම්පසක් ඇදුවත් අටක් 10ක් පෙරලා ගේනවා. අන්නේ කරුණාව gederat තියාගන්නකො යක්ෂණියක් වගේ ඉන්නේතු. එතකොට මිනිසුන්ට බුද්ධාගම එපා වෙන්නේ නැහැ. මොකද නැත්තම් පිරිමින්ට හිතෙන්නේ මේ හාමුදුරුව තමයි මුංගේ ඔළුව කාලා තියෙන්නේ කියලා. බණ අහන්නයි පන්සල් තුවන්නයි පණ අරගෙන ගෙදර වැඩට වැනෙනවා කියලා හිතනවනේ. මං ගැන හිතන්නේ නැහැ කියලා හිතනන පිරිමින්ට. හිතනවා පිරිමින්ට. ඒ හිතන්නේ ඇයි? ඒ ගොඩක් පන්සල් වල බණ දහම් ආන ආගම දහන අදහන අයගේ ගෙදර හැසිරීම 0. බිඳුවයි. සමා වෙන්න කිව්වට. මෙහෙදි පෙන්නන මූණු නෙමෙයි ගෙදරදී. පන්සලට එනකොට නම් ගොඩක් අය අපරාධ කියන්න බෑ නේද? නකුල මාතයි නකුල පිතයි ආයිප දිලාද කියලා මට හිතෙනවා. ඒදර තමයි ඇත්ත මිනිස්සු දකින්න. මම යෝජනා කරනවා ඇත්ත බුද්ධාගම ඔබ පුහුණු වෙන්න ඕන පන්සල ඇතුළේ නෙමෙයි ගේ ඇතුළේ. කරුණාව, මෛත්‍රිය, ආදරය නේද? සෙනෙහස, බලා ගැනීම, ගරු කිරීම, වැරදි පිළිගැනීම, සමාව ගැනීම මේ පුහුණු වෙන ගේ ඇතුළේ. ගේ ඇතුළේ මේව පුහුණු වුණොත් ගෙදරත් පන්සලක් වගේ දැනේද නැත්ද? දැනෙයි. නැත්තම් මෙතෙන්දී විතරක් රංගපාලා ගියාට ප්‍රශ්න විසඳෙන එකක් නෑ. එතකොට පිරිමින්ට හිතෙන්නෙම මේ ඔක්කොම බොරුවක් කියලා. ඒකෙන්ද දෙන්නපො. එහෙම වුණොත් මේ ශාසනයෙන් පිරිමි අයින් වෙනවා. පිරිමි අයින් වීම කියන්නේ බුද්ධාගම පිරිහෙන්න හේතුවක්. මොකද තාත්තා නායකත්වය ගන්නේ නැති ගෙදරක දරුවෝ අවුරුදු 15න් පස්සේ බුද්ධාගමෙන් ටික ටික ඈත් වෙනවද නැද්ද? ඈත් වෙනවා. අම්මා කොච්චරකවත් බණ අහන්න කැමති වෙන්නේ නැහැ. තාත්තා නැහැ නේද? තාත්තා එතන ඉන්නවා. තාත්තා වාඩි වෙලා පැය භාගයක් බණ අහන ගෙදරක් වුණොත් අම්මයි ළමයි හෙල්ලෙන්නේ නැහැ එතන. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉන්නේ. ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනේ. විසඳ ගන්න නැතුව මේ තියෙන අනතුරු ජය ගන්න බෑ. තාත්තලා මේ ශාසනේ බලගත් කොටස් කරුව වෙනවා. ඒ මට සතුටේ මේ ආරාමේ වට විශාල පියවරු පිරිසක් එක් රොක් වෙලා අද මේ උතුම් පින් කටයුතු එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන ගයන් මහේෂ් මහත්මයන් ඇතුළු පවුලේ අය මේ පින්කමට අපිට ශ්‍රද්ධාවෙන් ආරාධනා කළා. ඒ තරුණ පිරිස එකතු වෙලා ගමේ ලොකු කුඩා වැඩිහිටි පෙරහැර කමිටු ඇතුළු දායක සභාවේ සියලු දෙනා එකතු වෙලා අති විශාල පිරිසක් මේ පන්සලට මෑණියෝ කාලෙකින් එන්නේ නැත්තේ නේද? කාලෙකින් විශාල පිරිසක් ඇවිල්ලා මේ උතුම් පින්කම ලස්සනට කරගන්න ලැබුණා. ඉතාම ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. ධර්ම කාරණා, ජීවිත කාරණා හොඳට වටහා ගන්න ඔබ උත්සාහ කළා. රැස්සෙච්ච සියලුම පින් කුසල් අනුමෝදනා කරමු. HD එමානිස්, R ඇලිස් නෝනා ආච්චම්මට සියට, DL වික්ටර්, වීරසිංහ ආරච්චිගේ බේබි නෝනා අත්තම්ම සිය ඇතුළු කොට මියගිය සියලු දෙනාටත් මේ ආරාමේ ආදිකත්‍ර මෑණින් වහන්සේ අපවත් වෙලා, අපේ මෑණින් වහන්සේගේ ලොකු මෑණින් වහන්සේනේ අපවත් වෙලා තිබෙනවා. විලියම් ගොපල්ලව මැතිතුමාගේ කාලේ තමයි මේ ආරාමේ හදලා තියෙන්නේ. හරිද? මුල්ගල් තිබ්බේ. මුල්ගල් තිබ්බේ. එතකොට එවකට හිටපු මෑණින් වහන්සේ අපවත් වෙලා තියෙනවා. ඒ මෑණින් වහන්සේ ඇතුළු මේ මෑණින් වහන්සේලාගේ නමින් අපවත් වෙච්ච ගුරු මෑණින් වහන්සේලට, මිය ගියපු මෞදෙමෞපියන්ට වගේම ඔබ නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත්, රට වෙනුවෙන් දිවිපෙදු රණබිරුවන්ටත්, ඒ විතරකුත් නෙමෙයි පාස්කු ඉරිදා දිනේ අපේ රටේ ජනතාව අභාවයට පත් වුණා ත්‍රස්ත ප්‍රහාර නිසා, ඒ සියලු දෙනාටත්, අපේ රටට ආදරය කරපු විදේශීය පුරවැසියෝ මිය ගියා ඒ සියලු දෙනාටත් තව 3 මාසෙ පිරෙන්න දින කීපයක් තියෙද්දී වුණත් අපි මේ පින් අනුමෝදනා කරමු. පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සසර ගමන කෙටි කර ගනිත්වා, නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය චෙනුල පුංචි දරුවා රෝගීව සිටිනවා. ඒ පුතුණුවන් ඇතුළු කොටේ පවුල්වල හැම දිනාටමත්, අපේ ලොකු මෑණින් වහන්සේ ඇතුළු සියලුම මෑණින් වහන්සේලාටත්
මේ ස්ථානයට ආගන්තුකව වැඩම කරපු අනිත් ලොකු මෑණින් වහන්සේලා ඇතුළු අනිකුත් මෑණින් වහන්සේලාටත් මේ පින්කම සංවිධානය කරපු තරුණ ලොකු කුඩා හැම දෙනාටමත් උදව් කරපු සීලු සමිති සමාගම් වල ඇත්තන්ටත් බණ අහන්න ආපු ඇත්තන්ටත් සීලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. රටටත් දෑයටත් සමයටත් සියලු යහපත උදා වේවා. රට රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සියලු රණවිරුවන්ටත් විශේෂ බලකාය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රට සුරකින ඒ අපේ රටේ ඒ උදාර ජනතාව නියෝජනය කරන විරුවන්ටත් ඔබටත් රටටත් දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය වේවා. දෙවියෝද මේ පිම්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා, ශ්‍රී සද්ධර්මයේ මසන්නට ලැබේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ඊතාමික් මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු. තව එක කරුණක් විතරක් මතක් කරන්න ඕනි. ඒ තමයි මේ ධර්මානුශාසනාව සඳහා මේ පවුලේ අයගෙන් කිසිදු මුදලක් අය කර නැත කියන එකත් මතක් කරන්න ඕනි. නැත්තම් සමහර අය හිතනවා විතරක් නෙමෙයි කියනවා, අපි වඩම්ම ගන්න 25,000 30,000 40,000 ඔන්න ඔය වගේ ලොකු ගණන් කියනවනේ. මතක තියාගන්න, මගේ ආපු වාහනේට රුපියල් 3,000ක් දෙන්න වෙයි. වාහනේ ගාස්තු යන්න එන්න එච්චරයි. බණ සඳහා රුපියලක්වත් ඉල්ලා නැති බව මතක තියාගන්න ඕන. ඒක කියන්නේ ආරක්ෂාවට. නැත්තම් බණ අහලා යන ගමන් බණ ටික නම් හරි හොඳයි නේද, 50ක්වත් ගන්න ඇතිනේ. කීකියා 10,000ද චින්චමාන විකාවෝ යන්නේ නේ. එනිසා මතක තියාගන්න, බණ සඳහා රුපියලක්වත් ඉල්ලා නැත. මේ අය මොනවද පෙරිකර පූජ කරන්න කියන එක ද්‍රව්‍යද මුදල්ද ඒක ඒගොල්ලොන්ගේ ප්‍රශ්නයක් මිසක බණ කියන හාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. බණට හාමුදුරුවරු සල්ලි ඉල්ලුවොත් මේ ශාසනයට කාගේ පිටත්ද? මොකද්ද මේ ශාසනයට වෙන්නේ? යන එන ගමන් ගාස්තුවක් වාහනයට ගෙවා ගන්න වෙනවා. මොකද නැත්තම් වාහනයක් තියෙනවා, රියදුරු නඩත්තු කරන්න ඕනි, ඒ වාහන නඩත්තු ඒක අමාරුයි. ඒත් ඒක 10,000 20,000 ඉල්ලන්න මේ පිටකෝට්ටේට ඇවිල්ලා නේද? ඒක කොච්චර අයුක්ති සාගත. ඒක හාමුදුරුකමට ගැළපෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක මතක් කළේ ආරක්ෂාවට. හොඳයි, දැන් දෙවියන්ට පින් දෙමු. ආකාසත්තාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසත්තාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තාජ බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තී. කවුරුත් වන්දනා කරමු එක විටම. අභිවාදන සීලස්ස නිචං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.